අයිබෝන් දේපතයේ සියලදනාටම පලම එක තුලායින්නේ සංකීර්ණ දේවනත් සරලව ය සංකීර්ණත්වේ නිපුුණතාවේ කරා ඔයාල මෙහෙවන ලක්මාල්සර්ගේ කමේශත්‍රි පන්තයේ YouTube චනල එකත් එක්. ඉතින් අපි දැන් එකතු වෙන්නේ සමුතුරිත්තාවේ දේවනි පරිච්චයේදේ අයනික සමුදලතාවත් එක්ක. ඉතින් කවුරු හරි අයනික සතුලිතේ මීට කලින් ඉගෙන ැත්තන්හම ඉති එකගොලො කිිම දෙේක බයිවන්න පා අපිටක්ෂෑම් එක අගෝස මාස තිබ්බක්. ොඳ කාලයක්ත් යනවා අයනික සමුදුරිත්තාවේ මෙන්න මේ කොටස හොඳට අවබෝධ කරගන්න. ඉතිං දිගට මරැ දෙන්න. අයනික සමුදිිත්තාවේ පාඩම් මාලාත එක් ම බලාපොරතුයෙනවා කොටස් කිහිපයකින්. අයනික සමුදුරිත්තාවේ සිද්ධන්ත සහ ඊට අන්ුරූපෝතියන ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඉතිං ආලා විශ්වාසේ තබාගනිමින් එකතු වෙන්න අයනික සමුරිත්තාාවත් එක්ක හොඳ එම මේකෙද ටික් වෙන සාකාරයකට ඕලට අයනික සමුදුරිත්තාවේ ආලඇත ගේන්න. කල්පනා කර ශේෂයම පහගේ රසානික සමුදිරිිත්තාවේ අපි කරපු විදිහර වඩට ටිකක් විතර වගේ වෙනස්ට්‍රමය එකට මම එකදී ඉගනුම් උපකාරක විදිහයට ලට නෝට් එකක් භාවිතා කරනවා. ඉතින් අවශ්‍ය තැන්වලදී අපි ගනන් හදන දෙවල් එහෙම කරන ගමන් ඒ නෝට් එකත් භාවිතා කරලා අයිනික සමුදිලිත්තාවේ ඉගෙනගමු. හොඳයි ඉස්සල්ලාම හැඳිම්නීම තමයි තියෙන්නේ ඉතින් අපි මේටික ඉක්මනට බලමු අයිනික සමුදිලිත්තාවය කියන්නමු කද්ද. ඒසියම් ද්‍රාණයක් තුළ පවතින අයන අතර හටගන්නාව සමතුලිත්තාවේ අයනික සමුතුලිත්තාව ලෙස හඳුන්න්නනවා. ඉතින් අපි මේකදී සමජාතිය සහ විශෂ ජාතය කල කොටස් දක්තියනවා ඉතින් නිසල්ලාම කතා කරන්න බලාපරොත්තුව වන්නේ සමජාතිය අයිනික සමුතුලිත්තාාව පිළිබඳව. විශේෂෙන්ම අම්ල භෂ්ම සමුතුලිත්තාවේ පිළිබඳව. හොඳයි මේ සඳ ආදාල ද්‍රවහෝ ද්‍රාවණ තුළ අයන පැවතිය යුතු වන අතර ඒ බව සනාත කරන පරීක්ෂණත්මක සාක්ෂි පහත දැක්කේ. ඉති? ජලීය ද්‍රාවනයක් තුළ අයන පවතිනෝ ඉතිං අපි කතා කරන්න මේ පාඩමේදී ඒ අයන අතර පවතින සමතුලි තතා පිළිබඳව. ඉතින් ජලිය දාවනයක් තුළ අයන පෞවතිනෝ කියන්න මොනොද තිය සාක්ෂි කියල තමයි අප ඉසල්ලාම කතා කරන්නේ බලන්න පලවෙනි සාක්ෂි විදිහට තියනවා ජලියය ද්‍රාවණතුලින් විදුලිය සන්නයනවීම. අපි දන්නවා විදුලිය සන්නයනෙවීම සඳහා අනිවාරෙන්ම තියෙන්න්න ඕනේ එක්කෝ නිදහස් ඉල්ලෙක්ටරෝන ඒම නැත්තන් තියෙන් ඕනේ සච්චල අයන එම නතන් නිදහ සයින තියෙන් ඕනේ ඉතින් ජලිය ද්‍රාවනයක් තුළ. එන තන් ද්‍රාවන තුළ කිසිීම විටකදී නිදහා සිිල්ෙක්ට්‍රෝන තියනවා කියලා කිසි ක්ෂයක් න ෙක් තියනවා ෙක් ්‍රෝ තියනවා ද ාව හැ ය ොනවාගද ෝ ල හම ො ල්ට ෙක් ග ෙක්ට ෝන යනවවා නමුත් සචර ඉෙක්ටෝනයි නැතේ. ඉතින් පලවිනි ප්‍රකාශනය දෙවනි ප්‍රකාශනය ආදි ප්‍ර්න වලට ති මේ යා ග පො ළුව ොත්තර දිහට. න මතක තියාගන්න ජලීය ද්‍රාවනවල ඉල්ලෙක්ට්‍රෝන තියනවා නමුත් මොනදැනත්ද සච්චල ල්ෙක්ට්‍රෝන මයි නැත්ේ ඒතිං ලිය ්‍රාවනයක්ක් තුළති විදතිය සන්නයිනෙ කරන්න නම් අනිවාරම තියෙන්නවන මනවාද. සච්ල්ල අයන තියෙන්නවනෙමකද සච්චල ඉලෙක්්‍රෝන නොමැතිවන නිසා බලන්න තියනවා එකක විදුලිය සන්නයිනීම සහ නිහ ඉල්ෙක්ට්‍රෝන හෝ නිදහස් අන තිබේතුයි. නමුත් ද්‍රාවන තුළ නිදහ ඉලෙක්ට්‍රෝන පවතින බවට සාක්ෂ ැති ැවින්. කිසියම් ද්‍රාවණයක් තුලින් විදුලිය සන්නනවීම. නම් ඒ තුළ නිදහසයින තිබිය යුතුයි. පැහදිලිද හරි. ඊළඟ සාක්ෂි විදධතියෙනවා ප්‍රබබල බශ්ම ප්‍රබල අම්ලවල මෞුලික උදාසීනී කරණයෙන් තැල්පී නියතාගයක් වවීම. අපි විශේෂ මේක එකනගත්තා පස්සන පාඩමට ශක්ති විද්‍යාවේද. දැ ඒක හතු ගද ප්‍ර බ යක් ත් ම සම්පුර්න අ කරන ලා දන ප්‍රබල ශ්මයක් ත්ව තෙම සම්පර්ණ නිීනලා දන ඒ මේ එකක උදසනී කරණය තැල්පිය එක මගයක් වෙන. දි සිද වන එකම ප්‍රතික්‍රියාව ඒ්ධන සහ යචරින එක තුවෙලා ද්‍රව ජලය හැදන එක ඉතින් හෙම හැදෙන්න්නනම් ොවතිෙන් ඕනේ ජලිියත්‍රාවනෝොල අයන තියෙන් ඕනේ ති මේක උදාහරණයක්කි දෙර පෙනළදල තියවා. හොඳයි ඊනඟට තවත්සාක්ෂයක් විදියට සංග්‍රාහක ගුණ මොනත සංග්‍රාහක ගුණකයන්නේ බලන්න ද්‍රාවනයක් තුළ ජනිත වන අංශු ප්‍රමාණය එමත අංශු සංඛ්‍යාවමත රඳාපෞතින ගුණ සංග්‍රාහක ගුණයන්ුවෙන් හැඳන්නනවා ට වාශ්පීටන පාතන සහ තාපාංක ආරෝහණ ඇතුළත්වෙනවා දඟදාහරණයක් විදිහයට මොකදද වාශ්පපීටට පාතනයක් කියන්නේ අපි දන්නවා සංසුද්ධ ජලයේ යම්කිසි ප්‍රමාණයක් අපි ජලේග ත්ොත්්‍ය ෙම ත්‍රාවකයක් විදිහයටට ජලය යම් කිසි ප්‍රමාණයක් වාශ්ප කලාපට ගමන් කරනවා. ඉතිං මේ ජලයේ දියකරොත්තහෙම අපි එතමකු ඒ කියල සංගටගයක් වතුරි දියකරනවා කියලා එතකොට මේ ඒ විසින් ජලානු වාශ්ප කලාපේට යාමට තියෙන ඉඩකඩ අහුරනෝ ඉතිං ජලය වාශ්පවීම හේතුවෙන් ජලයන ඇති කරන වාශ්පය පීඩන එතකොට ඒ මගින් අඩු කරනවා ඉතිං අන්නන්නේකර තමයි ෑනෙ වාශ්ප පීඩනය පාතනය එමනත්ත ශස්පීඩන පාතනය කියලා ඉතිං මේක රඳාපව තිෙනවා අපි ඒ ජලයේ දියකරන අංශු ප්‍රමාණය මහත ඒ මවුල්ල එකක් දියකරොත්ත හෙම කිසියම් ප්‍රමාණයක් වාශ්පීටනය අඩුීමක් සිදනවා. නවත්මක් සෝඩියම් ලෝරයි් වගේ ඒ සෝඩියම් කලෝරයි් පවුල් එකක් දකරොත්ත එහෙම දැමේ ඒ කියනගෙන අනික කංග ට ේෝ කලෝයි මෝලයක් කොතර දිය කරනු ඇතවට අප ලාපොත්තුවෙන්න්නවන ගද අපි බලාපොත්තුවවෙෙන්න්නව මවුල එකක් ජලයේ දියකිරීමෙන් ඇතිවන වාශපීටනය තමයි අප බලබරුතුයෙන්නොනේ හැබැයි අපිට නිරීක්ෂණය වෙනවා මවුල දෙකක් ජලයේදියකිරීමෙන් ඇතිවන වාශ්පීටනය මේකදී නිරීක්ෂණය වෙනවා. ඉතින් ඒකෙදී මොකක්ත් දෙන අපි ගන්න පුළන් නිගමනය සෝඩියම් කලොරයිඩ් මවල්් එකක් දියකරාට ජලයේ ඒගේෙන් අංශු මව්ල එකක් හැදිල තියෙනවා තින් අශු මවල දෙ එකක් හැදනොහොමද සෝඩියම් දන්න සහ සල්9. වට අනි කරන ලා තියෙනවා ඉතින්ඒ එකත් සාක්ෂයක් කන ලියත්‍රාවන තුළ අයින පෞතිනෝ කිය කියන්. හොඳයි මකද තාපංක අරෝහණය කියල කියන්නේ තාපංකාරෝවණයකන තාපාංකේ වැඩිවීම. මොකද තාපංකය කියන්නේ තාපංකය කියන්නේ යම් කෙසි ද්‍රාවනයක හම ද්‍රවයක ඇතිකරන වාශ්ප්‍රය පීඩනය බාහිර පීඩනයට සමමාන උෂ්නත්ය. දට ජලේ සෝියම් කලෝරයිට් දියකරපුවාම සෝියම් කලෝරයිඩ් අංශු විසින් ජලපෘෂ්ටය අසුරනෙහෙන්දා ජලට දැන් කලින් අවස්ථාවේදීට වඩා වාශ්ප කලාපයට යන්න තියෙන නිදහස අඩුවෙනවා. නිදහස අඩුවෙනකොට යැයි වාශ්පය පීඩනය බාහිර පීදනයට සමාන වෙන්න අපි ලබාදෙන්නවඕන උෂ්තත්වය වැඩි වෙනවා. ඉතින් ඒක තමයි අපි ගැන තාපාංක ආරෝහනය කියලා, මේක කලාප සමමුදුරිත්තා ේද අපි සවිස්තරාත්මකෝ කතාගරහන්න බලාපොත්ව වෙනවා. ඉතිම තාපාංක ආරෝහණය කියන්නේ අංශු ප්‍රමාණයම නතා පොතින ගුණයක්. ඉතින් අපි බලාපොරොත්තුුණනොත් හම එක මෝවලයක් දිය කරලා. යම් කිසි තාපංක ආරෝහනයක්. එකට අංශු මවුලයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ නමුත් සෝඩියම් කලෝරයිඩ් එක මවුලයක් දියකරොත් එහෙම අංශු මවුල දෙකක් දියකිරීම හේතුවෙන් ඇත්තිවන තාපාංක ආරෝහණය ඇතිවෙනවා. ඉතිං ඒක හින්දා ඒක සාක්ෂයක් වෙනවා ජලීය ද්‍රාවනවල අයයට පවතිනා කියලා කියන්න.ෝඩියම් කලෝයිඩ් වතුර දීකරපපුවාම සෝඩියම් දානායන සීල්ට නා අයන ආද අයන දෙකට විකරයවා එකැනි ජල්ලියය ද්‍රාවණය තුළ අයන ජනිත වෙලා තියෙනවා හොඳයි. ද ලඟට බලමු අම්ල සහ භශ්ම කියන්නේ මොනොවද කියලා. මේ පාඩමේති ගොඩක් අපි කතාරනවා අම්ල පිළිබඳව සහ භෂ්ම පිබඳව. දයි මොනවාද අම්ල කියන්නේ අම්ලෝට තියන ලක්ෂණමගත්ද. අම්මල කියනෙකට ඉංග්‍රීසින් ඇන ඇසිට කියලා. ඉතින් ඒක ලතින් භාෂාවෙන් ආපු පචචනයක් ලතින්නොලින් ඇම්ඹුල් කියන තේරුම සහිතව තමයි ඒ වචනේ ප අපි ඇවිල්ලා තියන්නේෙ එම් අම්ලෝට තියෙන මූිරමමා ලක්ෂණයක්ත්තම ගත්ද. ඇම්බුල් රැසයක් පවතිනවා. හැ මම්ලයක් ඇමුල් නොන්න පුලුවන් හැයි බොහොමයක් කම්ල ඇම්බුල් රසයෙන් යුක්ත වෙනවා. එන්නට අපි පොඩිකාලිදක් දන්නවා අම්ලෝලට හැකියාවත්යන නිල්ලප්මස් රතුකාට කරවන්න. ආම්ලික ප්‍රබලතාවේ වෙනස්සීමනුව මේ වෙනස්සෙනවා. නමුත් සමස්තයක් විදිට අම්ලයක් සතු ලක්ෂණයක් දිට අපි ඒක ගෙනගන්නවා. ලෝහ සග ප්‍රතික්‍රයාගල හිටතරජන් විස්ථාපන කිරීම. ති හොමයක්ම්ල ලොහත් එක් හහිටජන් විස්ථානය කරන උදාහරනයක්ක දිට එත්ල්ලට මගනනිසියම් දැම්මොත්තේම හහිටජනවය ස්ථානය වෙනවා කානයට සඟ ප්‍රතික්‍රයක්ල සියෝට පිට කිරීම. ඉතින් හැමම්ලයක් මෙහෙමෙ නෑ හැබපි දන්නවා අම්ල සතු ලක්ෂණයක් තමයි සියට මුදාහරීම හැබැ මේකට තියෙන්න ඕනේ අවශ්‍යතාව තමයි අදාලාමල හය කාබනිකම්ලේට වඩා කාබනික්කම්ලේකඇන්නේ H2 එට වඩා ප්‍රබල වෙන්න ඕනෑ. එල්ලාට ජලිය ද්‍රානතුලින් විදුලිය සන්නනය කිරීම දනායන් හැමතියෙනවානේ එතකොට අයින තියෙන නිසා විද්තිය සන්නන කිරීම හැකියාවක් තියෙන. ඉස ඇැම් ප්‍රතික්‍රියා උත්්පේරණය කිරීම ඉතින් හැමම්ලේකට හැම ප්‍රතික්‍රියාව මුත්පේරණි කරන්න බෑ සමාරම්ල තියනවා ඇතැම් ප්‍රතික්‍රා උත්පේරණ කිරීමට හැකියාවක් තියෙනවා වල කාබනිික රස්සානි තිගනගන්න ඇති බෙන්සිී නයිට්‍රෝ කරණේදී අපි සාන්ඩ සල්ෆවරි කම්ලේ භාවිතා කරවා2 පල කියන ඉලෙක්ට්‍රෝෆයිලේ හදාගන්න ඒකදී ත්පේ රයක් තිර ක්‍රයාගන්නම් හොද ැ ළඟට බලමු බශ්ම සතු ලක්ෂණ මොනවාද කියලා. බෂමෝල්ඩ යන කටුක සැරක් සෝඩියම් හටරෝක්යිට කැල්සිියම් හයිටරෝක්යිට ගේ තන බෂ්ම කටුක සැක්ති ඇංගිලිවලින් නිස් පර්ෂක විට ලස්සන ස භයයක් තිවීම ඉති ොල්ල මෂ ප්‍රක් ිකල් කරනොට ෝඩියම් යිට ක් යි් ක්ෙම වැඩරනකොට සහරට ඇගිලියෝල ගෑවනට පස්සේ. බෝදනකොට සේවල මේ සභාවයක්වල දැෙ නැද ඒක ොඩක් කලාක් පවතිනවා ඒ සෙවලේ සවභාව යන්න නැතු. ඉතින් ඒ අදැකීම තොවල්ට ඇති. තිඒ එක බෂමල තියන ලක්ෂණයන්. උබේගනි ලෝහත්ත එකක් හෙටරජන ස්ථාන කිරීම. මනද උබේගුණි ලෝහ කියල කියන්නේ අම්ලත් එක්කත්පතික්‍රියා කරලා බ්‍රෂ්මත එක්කත්පතිික්‍රයා කල හුරජනවා අයු නිදහසන ලෝහ දාහරයක් දිට ඇලොමිනිියම් තියනෙන ජනප්‍රිය උපේගුණනි ලෝහයක්කි දිර අර්ථාවගගේ දහතුවෙෙනනි කාණ්ඩේ. ආවර්ය හරි ඊළඟට අම්ල සම ප්‍රතික්‍රා කරල ජලය සහ ලවන සෑදීමට හැකාවක් පවතින පශ්මල්ට චලී ද්‍රාවන විදදුතිය සන්නයිනය කරනවා. පත් දෙකට හේතු භශ්මික ද්‍රාවනවල පෞතිනවා ඕය චරිිනා අයන සහ වෙනත් අයන ද විදුතිය සන්නයිනය කිරීමට හැකයාව පවතිනවා. රතුලිට්මස් නිල්පාට කරනවා. අපි දනවා අම්ල නං නිල්ලිට්මස් රතු කරනවා පශ්මනම් රතුලිට්මස් නිල්පාට කරනවා. ඇතැම් ප්‍රතික්‍රයා උත්ප්‍රේරණය කරනවා. ර ල ච්චය දන ප්‍රතික්‍රයාාවගේ සමහර ප්‍රතික්‍රියාව උත්පේරණ කිරීමට හැකියාව පවතින බෂ්මවල්ට. ඉතිං අපි අම්ලසාහ භශ්න පිළිබඳ ඔන්න විදිරතාකරාට විද්‍යාන අම්ලසා භෂමෝලල්ට අරථ දෙකම් දීල තියෙන ඉති හම කෙනෙක් තමයි ලවශර් කියලා කියන්නේ අපිස්සල්ලම් බලමු මොකද ලැවෂර් කිවේ කියලා ලැවශර් කියනවා ලෝහයක් වාතිය දහනය වුණට පස්ස ලැබෙන ඔක්සයිඩේ ජලයේදියකරපුවාම බශමයක් හැදනා කියලා. අලෝහයක් වාතය දහනය කරපුවාම ලැබෙන ඔක්සඩය ජලේදය කරපුවාම අම්ලයක් ලැබෙනවා කියලා කියනවා. මේ බලන්න්නක ලෝහයක් වාතය ධහනය කළවිට සෑද නක්සයිඩ ජේදයවීම බෂ්ම සෑදෙන අතර අලෝහ වාතය දහනය කිරීම සෑද නක්සයිට ජලදය කලළවි හම්ම සෑදම ගන්න උදාහරණයක් විදිර සෝඩියම් ලෝහය, සෝඩියම් වාතයේ දහනය කර ලබෙන සෝඩියම් ඔක්යිට් ලේදය කරපුවාම සෝඩියම් හයිඩරොක්සයිට ලබෙනවා ඉතිං මේ තියෙන්නේ සෝඩියම් හයිඩරොක්සයි එයා බස්මයක් ඉතින් ලැවශර්වාදයට අනුව ඕක තමයි භශ්මයක් කියලා කියන්නේ. අම්ලයක් කියන්නේ අලෝහයක් වාතය දහනය කිරීම ලැබෙන ඔක්සයිඩේ ජලයේ දියකරපුවාම ලැබෙන ද්‍රාවණය කියලා කියන්නේ. උදාහරනයකට සල් වාතය දහනය කරපුවාම ලැබෙනවා සල් ඩෝක්සයි් එතකට එයා ජලයේදියකරපුවාම ලැබෙනවා H2SO3 කියන අම්ලේ. ඉති මේකට තරමක් දුරට හරි. ඉදිරි පත් කරපුද හැබයි මේක ප්‍රතික්ෂය පෙළලයනවා. මෙහෙම වෙනවා නංහෙම සෑම අම්ලේකටම සෑම භශමයකට මොනදයෙන්න්න ඕනේ ඔක්සිජන් තියන්න ඕනේ ඉතිං ඔක්සිජන් අඩංගු නොවන අම්ල සහ භෂ්ම හම්පිඩයෝ කියන විද්‍යාචඥය විසින් පෙන්නවාදීමත් සමග ලැවශේරවාද බිඳ වැටනෝ. මොනවද ඔක්සිජන් අඩංගු නැති අම්ල මොනවාද උදදාහරනයක්ක් ද ේල් යා ඔක් සිජන් ෑැකලවල්ට පේනවා භශ්මයක්ක දේට පිටගන්න පපල ඇමෝනිිය. ල ක්සින නංගෙන නෑ න මේ අර්ථ දැකීමට අනුව සෑම අම්ලේකම හා සෑම බ්මයකම ඔක්සිජන් තිබියුතුයි නමුත් තොක්සිජන් නැති අම්ල භෂම පවතින බව හම්පි ඩේවවිසින් පෙන්වාදීමෙන් පසුව ලැවශර්වාදේ මිඳරටවුණනි හොඳ ඊල්ළඟට තවත් ුද්ධාත්ඥයකහිට ආහහිනිියස් කියලා. ඉති මෙයාමකදකිවේ ජලේදී අයිනී කරන වෙලා එච්තන ලබාදන නගෙම අම්ල කියලකිව රිින් බාදන නංහමැකිව බෂ්ම කියලා. ඉති මේවාදයට අනුව... ිෙ හරි ශෂමයක් වෙන්න ජලී මාධ්‍යයක් තිවී මත්‍ය වශ්‍යයි මොකද මෙයා අනිවාරයෙන් කියවා ජලේදය අයනීකරනය වෙලා තියෙනවා කියලා. නමුත් ජලීය නෝවන මාධ්‍යකති ඇමෝනියා සහත් සියල් ප්‍රතික්‍රා කරල ඇමෝනියම් ක ෝරයිට් සාධන බව පෙන්නුවෙන් පසුව ආහිීනිය ස්වාදී බිද වෙටුණා. තැම් බලන්න ඇමෝනිිය හොට ජලේදය අයිනී කරනයවීම ගැන කතා කරන්න ෑ එත්ස එල් එක ප්‍රතික්‍රා කරලා ඇමෝනිිය එච්ධන ලබාගන්නවා4. හ තින් මේයාච් දන ලබාගන්න මේ ආච ධැන පිට කරලා තියෙනවා. තොර ජලීය මාධ්‍යයක් අත්‍යමාශ්‍ය වෙලා නෑ මේ ප්‍රතික්‍රියාව සිද්ධවෙන්නවා. ඉන් පාන බ්‍රෝන්ස් ටඩ් ලවරි වාදය. ඇති මේ දෙන්න එකතු වෙලා අර්ථ දැක්කීමක් ඉදිරිපත් කරනවා. ප්‍රෝටෝන දායක කරන මනද පරෝටෝන කියන්නේ එ ධන. දායයි කරන ඕනෑම අනුකොහෝ අයිනික ප්‍රබේදයක් අම්ලයක් ලෙසත්. ප්‍රටෝන ප්‍රතිග්‍රහණය කරන ඕනෑම අනුකෝ අයිනික ප්‍රේදයක් භෂ්මයක් ලෙසත් හැඳින්. පෝටෝන පිට කරන නන්හෙම එක ස්තන පිට කරන නහම මලයක් කියලා කියන එස්්තන ලබාගන්නොනහම භශ්මයක් කියලා කියනු. ඉතින් ගොඩක් ක ලවට අපි මේ බ්‍රෝන්ස්ටඩ් ෞවරිවාදේ අම්ල භශම පිළිබඳව තමයි මේ පාඩමේදදි කතා කරන්නේ. ගොඩත්තුරට මේක මේ අර්දැකීම දැනට භාවිතා කරන. මෙදි විශේෂම මාධ්‍යක අවශතාවයක් ඇති නොවූ බැවින් මේ ආහිනිය ස්වාදය රොඩා බෙහෙවින් සාර්ථක වුණාව. ලැවෂර්වාදය ආහිනය ස්වාදේ ප්‍රෝන්ස්ට් ලවරිවාදේ ඉතින් තවවාදයක් ඉදිරිපත් කරනවා එතමයි ස්වාද ලුවිස්වාදයට අනුව කියන්නේ මොකක්ද. ලුවිස්වාදේ ප්‍රෝටෝනයක් ගැන කතා කරේ නෑ ලවිස්වාදයෙන් කියවෙන එසර එලෙක්ටෝර්න යුගලයක් ප්‍රධානය කරන්න පුළන් කවරු හරි නැහීමම යා භශ්මයක් ඉදිට හැසිරෙන එකක්කසර එලෙක්ටෝන යුගල ප්‍රතිග්‍රහණය කරන්න එකන්නේ ලබා ගන්න පුළුවන් හෙම එක අම්ලයක් ඉදිට හැසිරෙන කියලා. බන්නක ක්ටණය ුග ප්‍රානය කරන ඕනෑම අනකොහ අනික ප්‍රවේදයක් භශ්මයක් ලෙසත් දං උදාහරයක් ඉදිර මතෙට දාන. ඇමෝනිිය ගත්වොත් එෙම ඇමෝනියාග තිර නෛට්්‍රජන්මත එකසරවිු කලයක් තියනවා. එයාට ල්ලෙක්ට්‍රෝනයු කලේ ප්‍රධානය කරන්න පුුවන් එතෝටයා භෂමයක් ඉදියට හැසිරෙනවා ස්වාද න ඉලෙට්‍ර නික ප්‍රතිග්‍රහණය කරන ශේෂම ලෙක්ට්‍රොනයුග ්‍රතිග්‍රණය කරන්න පෙළැබෙනවා. අශ්ටගේ සම්පූර්ණ කරගත්තේ නැති සංයෝග BF3ෝගේ. එදොටදැ B3 බෝරෝන්ගේ අෂ්ටක නෑ ඉතින් යා කැමති එලෙක්ට්‍රෝනියගලයක් ප්‍රතිග්‍රහණ කරන්න අන්නවාගේ ප්‍රබේද ලොවිස් අම්ල ඉල්ෙක්ට්‍රොනිකල ප්‍රතිග්‍රහණය කරනව නෑම අනකහෝ අනික ප්‍රබේදයක් අම්ලයක් ලෙසත් හැඳත්න්නේ. මේතමයි ලොවිස්වාදයට අනුව මේ ලුවිස් වාදිිටනු කියන මෙන්න මේල්ලොවිස් භශ්ම කියනවා තරමක්තුරට ෝොට ව ද ත්ක එකක වනවා ප්‍රෝන්ස්ටඩ බෂමයක් විදිහට උදාහරණයක් විදිට ්්‍රෝස්ටඩ් කිවේම ගත්ද බෂමයක් කියන්නේ ප්‍රෝටෝනක් ප්‍රතිග්‍රහණය කරනවා කියනක. ප්‍රට ෝනයක් ප්‍රතිග්‍රහය කරන්න අවා යන ද එකකස එෙක්ටෝනය ගලයක් තියනවන ප්‍රතික්‍රියාවකදර දලන කොප දන්නදකායන ඇමෝණිය හතරක්ක සංගත වෙලා මෙන්න සකීර්ණ හැදිර තියන එතන මේ නටජන මත තින එකස ල්ෙක්ටෝනය ගල කොප දන්නදකයිනත්ක් සංගතවෙලා තියෙන. යට මේකමකදදමයාලොවිස්. ම්ේ දිර ක්‍රයාාරන යාස් බෂ්මය යවිදිර ක්‍රයාා කරනවා. මේක තිත් F 2 ලවි අම්ේ විදිර ක්‍රියයා කරන. 1 - බ්ම විදිර ක්‍රා කරන. ති අන්මතන්ති තාව ප්‍රතික්‍රියාවක්ලියන්න ඇමෝනියා සහ BF3 අදර ප්‍රතික්‍රියාව B3. තර ඇමෝනියා ලවි භශ්ේ විදිර්‍රයා කර එකසර එෙක්ටෝ නිියුකල දෙෙන BF බල බෝරෝන් පරමාණ, ඒ ලෙක් ෝනිියගලි ඇරගන ඇමෝනිත් එක තුලා BF3. මේදදිහ පිිය පුල මෙකද හැබයි සංගත බන්ධ හැදන අයිට්‍ර ජන්ට ලබෙන නාරපනය බෝරෝොන්ඩ දිනාරෝපනයකුතු ලැබෙනවා. හොඳ ඒ තමයි අම්ල සහ භශ්ම පිළිබඳ විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරලා තියෙන අර්ථ දැක්වීම. හොඳ පිළට බලමු ජලය අයිනීකරණයහ අයනික ගුණිතය ගැන බලන්න සංසුද්ධ ජලය තුළ පහස්සඳහ අන කරන තා දුබල ලෙස සිදුවමින් සමුදුලිතය පවත්තයි. ඕල්පේනෝ H2ෝ මෙතැනතියෙන් L ද්‍රවජලය H න සහ ම බවට දුබලව විගටනය වෙනවා. ඉතින් සංසුද්ධ ජලයදී පවා එහෙම් H දහ ෝරිණන පවතිනවා. ඉතින් මෙන්න මේ ප්‍රතික්‍රියාව අපිට මෙහෙම ලියන්නත් පුළුවො. ඒ වෙනුවට H2O ද්‍රවජලය තවත් H2oෝ අනුවක් එක්ක එකතු වෙලා Hඕනුවක් H දන පිට කරනෝ. මේුව Hදන ලබාගත්ත කෙළිතන්නකු එතකොට මෙයා ලබාගෙන හැදෙනවා H3 කවධනිතෙත කොට H2H දැන පිටර හැදෙන්නේ -. හොඳ මේකත් ජලීය. හොඳට මතක්‍රියාගන්න ොගොල්ලො විශේෂෙන් බෞද්තික රසායනේ ප්‍රතික්‍රයා ලියනකට අනිවාරෙන්ම බෞද්තික අවස්ථා සඳහන් කිරීම අත්‍යවශයෙන්ම සිද්ධෙන්න්න ඕන දෙයක්. හරි. අපිට මේ පතික්‍රියාව එහෙනම් මේ විදිට ලියන්නත් පුළුවන් මේ විදිරත් සත්ලෝ ලියන්න පුළුව මෙහෙම ඇයි ලියන්න පුළුවන් වෙන්න එකඇ H ධනව නියෝජනය කරන්න H3ෝ + විසි. දැන් H දනට සාපක්ව H2ෝ ගත්තොත්හම ජලය තුළ පවතින ජලානු සංඛ්‍යාව ඉතාමත්ම වැඩි. එකද මේ නිදහසේ Hදව තිබීමට හැකියාවක් ඇත්තටම නෑ. අනිවාර්ෙන්ම සියලුම H ද ටක. ජලාුවක් එකතු H3ෝ ල දිරිර්තමයි පවතින්නේ ඉති මේ විදි තමයි හරිම විදියටට ලියන්නේ නමුත් මේ විදියට ලිුවත් ලකුණු දෙනවා මෙන්න මේ සරලාආකාරයට ඇතනම් O මු අනිවනවෙයිඉන්නේ දොට මේ මත් තව ජලානුවක්ක එක එකතු වෙලා ඉන්නේ ෝ- h2ෝ එක එකතුුණාම එකන ගොඩක් කලාවට අපි යොදාගන්න භාවිතා කරන්න h2ෝට ම එකක් එකතුුණාමයදොට H3 O2 - කලානයක් හැදෙන්නේ මෙන OH - h3O2 - විදියට පවතිද පුුව H දන කියන එක H3ෝ විදියට පවතින්නේ ඉතින් මෙන මේ විරලිියන්න පුළුවන් හිෙනම් ප්‍රතික්‍රාව මෙහෙමලියන්නත් පුලුව. ඉතින් සමුදුරිතා නියමේ යදීමෙන්ි දන්න සමුදුරිත්තා නියමේ කේ සමානයි H3oයන ජලීය සාන්ද්‍රණය වැඩි කිරීම ම සාන්්‍රණය බෙදීම මෙතන තියන්නේ H2ෝ ද්‍රවජලය සාන්ත්‍රනය වැඩිකිරීම H2ෝ ද්‍රජලය සාන්ත්‍රනය H2ෝ ද්‍රවජය සාන්ත්‍රය වර්ගය කියල මටලියන් පුලුව ඇ මේකති කේී කියල්ල ලති ඇතටම කේසි සඳහා ප්‍රකාශනය ලියනකට සසුද්ධ ද්‍රවක සාාද්‍රනය ලියන් ැක් මම දන Kේ කියලා තිය සීකරට පපලදාාන මේක නියතියක් සමදුලිත්තා නීඇතය හොඳයි ැ ඊට පස්සේ අපි මොකද කරන්නේ සමුතුලිත්තා නියතය රඳා පවතින්නේ උෂ්ණත්වය මත පමණයි ඉතින් මෙන මේ H2ෝ ද්‍රව ජලයේ සාත්‍රනය නියතයක් වෙන ඉතින් ඒ මයි දැන් ඊලඟට කතා කරන්න බලාපොත්තු වෙන්නේ උෂ්ණත්වය නියත විට සංසුද්ධ ජලයේ සාන්ත්‍රනය කොහොමද නියතයක් වෙන්නේ සංසුද්ධ ජලය ගණත්වය අපට දියල තියෙනවා ගන ඩෙසිමීටට ග්‍රෑම් දාහයිකෙන එකකින්. මේකම තමයි එකයි ක්‍රෑම් ගණ සන්ටිමීටරට කියන්නේ ඒවගේම දාහායික හිිලෝ ග්‍රෑම් ගන මීටයට කියන්නේ ඉතින් මේ ජලය ගනත්තය අපි කියන පුලා ඒක කිහිපයක් ඉති ගන ඩෙසිමිටරක් ඇතුල තිය ග්‍රෑම් ගණ දා හයි උෂ්නත්වේ නියතව පවතින න හෙමද්‍රවේ පරිමා වෙනස්වෙෙන්න ස්කන්දය කොහොමත් නියතයක්නේ එතකට ඔ මවුල ගානන්නේ කොහොමද ගන ඩෙසිමිටරක් ඇතුල තිය මව්ල ගනය නවා මෙන්න මේ ස්කන්දය මවුලික ස්කන්දය බෙදපුවා. මවුලක ස්කන්දයත් නියතයක් එතකට මේ පරිවා වෙනස්වෙන්න ඇතුව පවතින හිදා නඩෙ මට එකක් ඇතුර යන මවුල ගන එමනත්ත සාන්දරය වෙනස් එෙන්න්නෙත් නෑ ඉතින් අපිට කියනවා ජලය ගනත්තය දීලා ජලයේ සාන්ද්‍රනය හොයන්න කියලා ඉති මේ වගේ නෝට්ට එක සමහර තැන්තියනව හිස්තැම් පුරුවන්න වගේ ඉති මං අවස්ථාවන් වලද මං ෝගොල්න්ට පොඩි වෙලාවත් දෙනවා ජල සාද්‍රය හොයන්න දි වල්පුලන් වීඩෝ එක නවත්ත ල සාද්‍ර ො නැවත් වඩිගත් එකතුෙන්න්න පුළුව ඉතින් ඉස්රහතනු තේ විදිර තියෙන ති ම ලොකු වෙලාක්කොල්ොට වීඩුවෝ ේෙද දෙන්න කාලකොඩක්ක ඩි නනි ල්පුලො ඩියක නවත්තලා ප්‍රශ්නඋත්තරියල නැවත වඩිගත් එකතුන්න පුුවන් හොඳයි එනම් මේ සංසුද්ධ ජලය ගනත්වය දීලා තියෙනවා එහනම් ජලේ සාන්ද්‍රය හොයන්නකෝබලන් හරිේද මංහිතනවා එක හොයන්න ඇති කියලා ම රලම සාදරන කියන්නේම කද ගණ ෙ සිමීටර ක් ඇතුළි තියෙන ජලයේ මවුල ගාන. ග්‍රෑම් ගාන දාහයිනං දාහයිනං මෞල ගාන බලන්මොකද කරන්න ඕන ස්කන්දේ වලිකස්කන්දේෙන් බෙදන්න ඕන මෞවිස්කන්දේ ජලයෙහිීද. ඔක්සිජන් දාසයයි හයිරජන එකේ වද එකක් දහටයිතුකට ඔක්කොම දහටයි ග්‍රෑම් මවලේට කෙළේනවා ත ග්‍රෑම්ට ග්‍රෑම් සල්ුවෙනවා සළු කරපාමල්ට ත්තරැකයි පනස් පහයි දශම පහයි පහයි කියලා පහයි පහයි මොකදදයකක මවුල්ල ගන්න ඩෙසිමින්න්ට්‍රේට. මෙන්න ද්‍රව ජලයේ සාන්්‍රණය උෂ්නාතියනූමක වෙනස්සෙන්න්න පුළුවන් අපි සලක න සෙල්සිිය සංසක විසි පහේ උෂ්නත්තය ද. හොද ඉන්නට බාන ොකද යෙන්නේ කියලා උෂ්නාත්තය නියතන ට ගණත්වේ නියත වන බැවින් ජලයේ සාන්්‍රයද නියතවේ. මෙන්න මේක නියතයක් වෙනවා. මේ විදිරරිලිවත් හෙම H2Oෝ සාන නියතක්නම් H2ෝසා වර්ගත් නියතයක් වෙනවා. එත K එනත්තන් Kේි කේ කියලගමුකම වැඩිකිරීම ද්‍රවජලයේ සාන්්‍රනය සමානයි ඒකත් නියතයක් වෙනු. එති උක්තකරපුවාම ලැබෙන අපිට H දන සාද්‍රනය වැඩිකිරීම යචරිණය සාද්‍රනය කිය මෙතන ලැබෙනවා මේ සමීකරණය විදිරගියවොත්හම Kේ වැඩිකිරීම H2oසාන්්‍රනය වර්ග සමානයි. H3Oසාන්්‍රනය වැඩි කිරීම O ම සාන්ද්‍රනය කියලා. ඉති ගෘෂ්ණත්වය නියත වෙන විට KH ද්‍රෝජලය සාද්‍රය නියතවන බැවින් Kේ වැඩි කිරීම H2o දරෝජලය සාන්ද්‍රය නියතයක් මේ සමීකරණයෙන් ගත්තත් එහෙම අපිටල යනු පුලොන් Kේ වැඩි කිරීම H2oෝ සා්‍රනය වර්ග සමානයි නියතයක් කියලා නියතයක්. මෙ නියතේ ජල්ලේ අයිනී කරණය හා සම්බන්ධ නියතය වන බැවින්. ඉතිං මේ නියතේ ජල අයිී කරණය සම්බන්ධ නීතේ ඉතින් එකට කිව අපි KW කියලා තන්න ජලෙට ෝට කියලත් කියනවන ඉති මතකතිය ගන්න Kඩ කියලා කියෙනු තින් KW මෙ තියන KW සඳහා ප්‍රකාශනය ඉතින් අපිට KW මෙහමලිය අන්නත් පුොළුවන් H දනායන වෙනුවට H3ෝ ජලී අයන සාන්්‍රණය වැඩි කිරීම O39 ජලීය සාන්්‍රණය කියලා. පැහැදිලිද මෙම KW ද්‍රාවනය උදාසීනවීම ආම්ලිකවීම හෝ භාශ්මිකවිම් මත රදාා නොපවතින අතර ඒ රදා පවතින්නේ උෂ්නත්වේ මත පමණයි. ඉතාමත් වැදගත් කතන්දරයක් තමයි KW රදා පවතින්නේ උෂ්නත්තේ මත පමණ මයි. ඒ කියනවා කිසියම් ජලිය ත්‍රාණයක් තුළද ඕනෑ ෂ්ණනත්වයකද එච්දනයින සාන්ද්‍රනය සමානයි යෝයචරිිද වෙනවන් අගහෙම ඒත්‍රාවණය උදසීනයි. පිස්සරන අග කරන තියනන්නේ ප්‍රාමණය දන තිවන හ කාමික ෝචින යවනන්හ ාෂික එහෙම දැන් වනට ඉට ඩ්වා සිදධ ති කෙන ගන්නවා ඕනම ජලියත්‍රාවනය එච්දනයි යෝච්න දකම තියෙනවා මේදක සමානයිනන් තමයි අපිකන උදසීනයි කියලා. එචදන සාන්ද්‍රනයට වඩ ඕයචරින සාද්‍රනය වැඩිනම්. මේ දන න්ර වනට ක් ියෝ න්දය කියලත් අපට දාගන්න පුළගව. එච දන සාන්්‍රර ට යචින න්ද්‍රය වැඩින ඒත්‍රාාවන භාශ්මිකයි කියලාි හඳුන්න නවා. ඒයකගේ ච න සාද්‍ර වැඩන ද ට ඒත්‍රාවන ආම්මික හඳුන්නනවා ඉදින් මෙන්න මේකට උෂ්නත්වය බලපෑමක් නෑ ඕනෑ මුෂ්නත්වයදදින්න මේ සම්බන්ධතාවය වලංගුව පැහැදිලිද. ඉදි මුෂ්නත්යනුව අපි කිවා වෙනස්වනවා කියලා. වගේ බලන්න සෙල්සිිය සංසක විසිපා සාමාන්‍යයක් අප ප මරෘෂ්නත් ඉදිර සලකන්න සල්සිිය සංසක විසිපා ඉති මේ පාඩමේදදි ගණන් හතරනකට අපි විශේෂෝෂ්ණත්යක් විදියට ඉගෙනගන්න සෙල්සිය සංසක විසි පාගේෙන එක ත සෙල්සිිය සංසක විසි පහති සංසුද්ධ ජලය එච දනායින සාන්රනය හොයාගන තියෙනවා දහයරීන හතයි ගන ඩෙසිමීටරයට මවල්ල කියලා සොයාගැන තිබේ ඉතින් බලන්න එම තුවානේ ඕය චිනාය සාන්තරයයක් කිය දහරන්න හතයිමනේ ඇඒ සංසුද්ධ ජලයේ එච් ධන සාද්‍රනය ඔයචිනනි සාන්ද්‍රයට සමානයින එහන අපි බලමු සෙල්සිය සංසක විසි පහේදි Kඩ වගේ කියද කියලා. KW සමාන ච් ධන සාද්‍රනය වැඩිකිරීම ඔයච න සාන්දරනය එ ඔච් ධන සාද්‍රයනට දහරෙන හතයි මවල ගණ ඩෙසිමිට දපුවාම ඔයචිනට ඒ දහරන හතයි මවුල ගන් ඩෙසිමට දපුුවම් අපිට එනවා එක වැඩිකිරීමට දහැරෙන හතයි මවුල ගන ඩෙසිමීටරයට වැඩිකි එක වැඩිකිරීම දහයරින හතයි මවුල ගැන ඩෙසිමීටටක සුළු කරපුවා වෙනවා. එක වැඩිකිරීම දහයරින දා හතරයි මවුල වර්ගය ඩෙසිමීටර් න හයි කියල එක එකේ ලැබෙනම්. හොඳ අපි කිවවාගේඩ රන්තා පවති උෂ්ණත්තේ මත පමණයි කියලා එනගේඩ කොහොමද ෂ්ණත්තියක්ත් එ එකක වෙනස්වෙනිික ලබි බලවන්. ද්‍රවජලය ප්‍රතිවර්තා එචතන සහ ෝයච්‍රීන ජලීය මෙනම ප්‍රතික්‍රියාව, ඒැනනි ජලයේ විග්ගටන ප්‍රතික්‍රියාව එමන තන් චලය අයනී කරන ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි, තා පවශෝෂකයි කියන්නේ ඩෙල්ට එච්චගේ බිඳදුවරට විශාලයි එහනන් තාපේලියනෙ කොයි පැත්තෙද ප්‍රතික්‍රියක පැත්තේ හන්නනමන් තාාියන. ඉති හ ෝ න සාන්ද්‍රය හොදර මදතතියාගන් එක්දන න්්‍රය වෙනුවට H3ෝ දාන්න පුළුවන් කියලා. ෂත් ෙල් සංන්ක විසි පහරුඩ වැඩිකරනමට අපි දන්නවා විසි පහයේදී Kඩ්ගේ දහරින දාහතරයි කියලා.ඒ අපි මුලින් ඉගෙන ගත්තා විසි පහටඩ වැඩිරනකට ොකද වෙන්නන්නේ ලේචැටලියර් මූලධර්මයට අනුව තාප අවශෝෂක ප්‍රතික්‍රියාව දෙසට සමුලතය නැබුරු වෙනවා ඉ තාප අවශෝෂක ප්‍රතික්‍රාව කියන්නේ මේ ප්‍රතික්‍රියාව නම් විගන ප්‍රතිික්‍රියාව එන් දක්ුණත පත්තර සිද්ධන ප්‍රතික්‍රාව ර මේ ප්‍රතික්‍රාව සීක්‍රතාවය පක්ෂ ොඩක් ඩි වෙනවා එතරච් නායින සාන්ත්‍රනය වැඩි වෙනවා ඕරි39න සාන්්‍රනෙත් වැඩි වෙනවා හ Kඩ වගේ මොකද වන්නේ මෙ අත්වැඩනම මෙත්තටන කඩලි වගේ වැඩි වෙනවා හොඳන මතකතියාගන්න වැඩි වෙන කියෙනදැන් සෙල්සි සංන්ක විසි පහයේදී Kඩ වගේ දහරෙන දාහතරයි එන ඩි වෙනවා කියන්නේ තොට දහරන දාසයක්ක් වගේ දහන දොලක්ොගේද දහරන දොලහක් වගේ හරි හෙම තේෙනවාන හොඳයි ල උෂ්නත්ත ඉහරනංවන විට ලේ චටලියර් මූල් ධර්මයට අනුව ඒ කරන ප්‍රතික්‍රියාව වැඩිපුර දුවන බැවි. ඒද ම ෝ ්‍රිනද වැඩිවි. මේනිසාගේඩබ්ලිගේද සෙල්සිිය සංසක විසි පහයගේ යට වඩා බැටිවෙනවා. එනන් දහරන දා හතරට වඩගේඩබ්ල වගේ වැඩිවෙනවා. පැහදි ෂ්නත්තේ සෙල්සිිය සංසක විපහරට අඩු කරනකට මොකද වෙන්නේ ෂ්නත්තේ අඩුරනවට සමතුලිතේ නැබරුණ තප දායක පතික්‍රියාව දිශාවට. එත් හමනත්තන් අපි ාර. ර හම තුල පැත් ැර ව ව න අු ල ද න ය එකතු ම ද්‍රර ජල ෑදීම දි ර දීමට නැබර වෙනවා. මේ හේතුවෙන් ද්‍රාවණ එච්ධන මෙන්ම ඕ ්‍රී නද අඩුවන බැවින් කඩ්ලි වගේ සෙල්සිිය සංසක විත්සි පාහය අගේටට අඩුවනවා. හරන හතරට ව ඩ වගේ අඩුවන හැදිරි එ මේ තියෙන්නේ ඩගේ උෂ්නත්්‍යයත් කොහොමදේ නස්වන කියන එක. එන මේ පාඩමේති ගොඩක්ම වැදගත් කතාවක් තමයි මෙනේ පH්චගේ කියන එක මකක්ද පHච්චගේ කියන්නේ සාමාන්‍යක් දන සාේ ගන්න ෙමිට මවල හය ගට ෙසිමට මල්ල එකඩිරීම හන පලක්තරම් එ විශාල පරාසයක පැතිරෙන. ඉතින්ගේ පරාසේ අඩුකර ගැනීම සඳ. පරාසේ කෙටිකර ගැනීම සඳහා. සොරන්සන්ක අවිද්‍යාය. PH. පරිමමාණ හඳු නල දිී තියෙන. ඉතිං බලන්නගු මේ එකක කියවල ජලීය ද්‍රාවණල එච්දන සාන්ද්‍රනය ගණ ඩෙසමීටයටට මවල දහය සිට ගණන ඩෙසිමට මව්ල හහිරන පහලො යන පරාසය තුළ විසිර පැවතිය හැකිය. නිසා එම එදනන සාන්්‍රනය පහසුවෙන් ප්‍රකාශ කළ හැකි ක්‍රමයක් ලෙස. සොරන්සන් විසින් P පරිමාණය හඳුන්වා දෙන ලදී. බලන්න අර්ථදැක්කීම කිසියම් ද්‍රාවණයක එචධන සාන්ත්‍රනය ගන දෙෙසීමීටයට මවුල යන ඒ කොලින් ප්‍රකාශ කර ඒ සම්මත ද්‍රාවණය සාන්ද්‍රයට සාපේක්ෂෝ ගෙන එහි දහයිපාදයට ලගුවගේ රිනවටිනාකම PH අගේ ලෙස අර්ධක්කනු. තින් සරලාෝම කිවොත්ත හැ මෙච්චරයි P සමානයි, කිසියම් ද්‍රාවණය ගෙච් දනයින සාන්්‍රය ලගු දහයපාදයට වටිනාකම ලගු දහයපාදයට අපි ද ලගු බතේ තියන්නේෙත් කොහොමත් ලගු දහයපාදර කියලා තමයි ලගු දහයපාදයට එක් ධනයින සාන්ද්‍රණය ඒක හිනාගේය ඉතින් මේ විදර මත දයාගත්තත් ප්‍රශ්නයක් නෑ නමුත් නිවැරදිම ආර්ථ දැකීම මොකක්ද. මොකද ලගු කියනගේ තේරුම ලගු හහිපාදය ච් දනිතකු ලගු දහයිපාදර දෙකයි කියලා එකටඒ එක ේරුම කක්ද දෙක කියන්නේ තහයි කීවනි බලදක නක තමයි එක ේරු. ඉතින් දැන් අපි මෙතෙට ඒකයක් දැමොත් හෙම මොකදවෙෙන්නේ දක ව මිටේට ඒකයක් වැට නොත්තහම එක ග ඩේ මිටේට මවල කියන්නේ හයිකිවනි ලදක ගද අප ප හ ප්‍රකාශ වනවා ඉතින් හමදයක් අර්ථයක් වන්නේ හිනම් ඒක නැතුව තමයි මෙතෙන අදේශ කරන්න න එනම් ේ් දාාන සසාන්රනයේ මේ දර දාන සංකේතයේය තේරම එකකේ නැතිවදානයක. ඉති ඒක හින්දා උපක්‍රමයක් විදිහට. අරත්ත දක්ුණ මෙන්න මේ විදිීර සම්මත ද්‍රාවණේ සාත්‍රයට සාපේක්ෂ තම මෙතන මේ දාලා තීමේ එචත්් නන න්ද්‍ර ෙක තේරම බලන්න ද්‍රාවන ච ද න සාදරය මෙන්න කේතයෙන් පෙන්නවා ්‍රාව ච් න සාහන්න සිමිට මල් කද නෝට් කියෙගන්නවා සම්මත ද්‍රාාවණේ සාන්්‍රනය සම්ම ද්‍රාවනය සාරය අත දක්න ගැන සිමිට මවල්ල එකයි කියලා ඇතවර එකෙන් බෙදර ෙනක් වන්නන එතකට එච් න සන් ්‍ය අපපු දාාරණයකට දෙකයි මවල් ගන ඩෙසිමිටට තමයි H ල කියන්නන්නේ. තොර නෝට කියයන එකයි මවල ගණ ෙසිමිටේයටට සම්න්තාවනේ සාන්ද්‍රය. තොට ඒක සල්වෙලාන තොට දෙක කියෙලා විතරක් කුත්තරයවා. ඇති මෙන්න මේ ඉලක්ම තමයි මෙතෙන්න්න දන්නඕනේ මේක වෙනුවට තමයි මෙත Hද දර දේලතිය. එතින් හරිම සරල තාවක් කියන්න ර පිලන් පරස කටිකගන්නු හනයක දරම පරාසේ කෙටිවෙනව කියලවල් පෙන්න්න. එ දහයයි නගහෙම දහයි මවල්ල ගණන්න ඩෙසිමිට්‍රරේටන. එච්චගේ කියද මේ බලන්නකු රීන ලගු දහය පාදට එතොට තැන් හොඳදර මතක තියන්න මල්ලේසි ක්‍රමයක් කියයන මෙතන විද්‍යාත්මක අකනෙල්ලයන්න දීරති නික්් දනයින සාන්ද්‍රය හය පලවෙනි බල ලගු දහය පාදට දහ එකයි කියන්නේ මොකක් දෙක තියේරුම බලාගු දයයි පාදයට බෙත දෙක කිවොත් එකක තේරම ගද දෙක කියන්නේ දහය කීවෙනි බලේද කියන එක එතර දහයි එක්ක කියන්නේ දහයකිවවෙනි බලේද න රප ික ද ෙගන දහයක කියනන්නේ හ දහයි පලවෙනිි බලය. ට දහ එක කියන්නේ ලගු දයි පාදර දහයක කියනම කරදර කිය ොත්තර එකයි. එඇතට මේ මෙතන ති රේ ලක්න වැඩි නා නමකද ීනයකයි කියර නම් පියච්චගේ කියද පිච්චගේ රිනේකයි කියර ේසියීම නවා. පැහැදිලීත හොඳයි බලන් පියචා ොඩක් අඩුව එකක් දහහිරන පහලවක්වගේ හොඳ මං ඒකක් විද්‍යාත්ම කංකනෙන් පුර්ණ සංකය එකක් කියැන විදිහට මෙතන ලියගන්නව. දගු හයිපාදයට දහරෙන පහලෝ දහරින පහලොෝ කියන්නේ දහය කියවෙනි බලේද රින පහලොුවන්නේ ඒන පහල ස්සාර ෙල්ලක්න ැිියුනම් හේද දන්න පහලොවයි ඔන්න පියච පහලෝක කියලෙනවා. එෙදර ගන්නගො මේ පරාසය අපිටටයක් සරල ආකාරයට කෙටිවුනක් රිණේකේසිට පහලෝ දක්වා කිය. දහයිඳල දහහිරන පහල දක්වා තිබේ ලොකු පරසේ. පැහැදිරිි වැඩ හරි හන අපි අ්‍යාස කේපය කරලා බල ඉස්ල්ලාම ච් න සාන්්‍රය දීල බහම කොහොමද පච්චගේ හොයන්ෙ ලමු මංකිව දැන් සමීරණන අපිගන ගත්ත පොඩි වෙලාවක් දෙෙන් නංවාල්ට එච දන සාරය එක මවල ගන ටෙසිමිට වෙන නහීමම පචක හොයන්නනක බල කරණයද. ම මලිනවා සමීකරණය ප සමානයි රින ලගු දහයි පාදට එච් දනයින සාන්්‍රනය ඒකගේ නැතුව නතර මෙතන්ට එෙින් ආදශ කරන්න එමන තම් පලිවිනිගන හිද එ් දන සන්ිකලම ිනන්කො හරි වට ප සමනයි ප්‍රීන ලගෝ දහයි පාදට මෙතන කිය දෙතකට එක්යි එක කියන දයිකිීවනි බලයද හයි බින්දුවනි බලනනි ඕන්නා පිරිල්ලියයන පුළාම එක කියනෙ එක දහයි බින්දුවනි බලය මේ විදිහට ලගු දහයිපාදට දහයි බින්දුවනිි බලයක කියන කියද ඒ කියන්නේ එක තේරු දහයි බින්දුවනි බලය කියන හයිකිවවිනි බලේ ින්දුවනි ලනේ හරි එන බින්දුව රිනයක වැටිුුණා කියලා අර් දැක්කීමක් නෑ එතකට ප සමානයි ද බින්දු කෙල න පැදි පේච ිදුවන්න පුළුවන් පුලුව දැන්ව ලා යන්නේ හරි හැදිල නද හොඳයි එ න න් ගන මිට මු හන මඟල පොට ලත්දන හදනු හරි. එ රින ලගු දහයපාදයට එ දනයින සාන්්‍රනය P සමානයි රින ලක්ගු දහයි පාදට දන සාන්්‍ර දහය කියලා තියන්නේ. ඒැන හයි කියන ලද න එකක් න ාලේ ලගු හයි පපාදයට දහයික කියන කියදකට එක න ඒ න ද හ යක් ලුව බද න්න ල හරි තව හරන බින්ද දශම එකයි මවල ගනන් මි ට එකක් හ හරයද මං ආපවලිය න ප සමඟනයි රීනලගු දහයි පාදට ිදුවයි දශ එක කියන එක මකිවා එ් ධනායින සාන්ද්‍රනය ඔවුල විද්‍යාත්ම ගංකරලල්ලියාග දොර ඒකවල්ට ලේසියක්ක කියලා එක වැඩිකිරීම දහරින එකයි එක වැඩිකිරීම දහරිනය එකයි. හරි පින් ලගු දහ පාදයට එක කියන්නේ එක බින්දු අයින හර එක තුකිරීමක්වෙන්න ලගුව ලදී වැඩිකිරීමක් කියලා මේ විදර තියෙනකොට ලගු දහය පාදර දහරිර එක කියන කියතු හනය එකයින්නේ ඒ හිනක මෙැ න ිල්ලක්නින් වැඩි නොතරට කියද න එකයි පිය එච්චගේ එකයි. නැ හි ස ල්රන ළ දශ එකයි කියනෙ හය රිනයෙක් කනනි බල රිනේින් වැඩියවනාම එ තරිනේක රිනෙන් ඩියුුණම ධනයකයි. දර්ශම එකයි නංහෙම පියයේච්චගේ කියද එකයි. දහරින හතරයි. එන එක පියෙච්චගේ කියද. කෙලින්ං ආදේශකරමල ියන්නන්ක පී් ස මානයි රින ලගු දහය පාදට එක වැඩිකිරීම දහයරින හතරයි. ලගු දහයිපාදයට දහරන හතර කියන කියද කියද හතරයි නෙවෙයි රීන හොතරයි රිනා හතර රිනෙන් වැඩවුුණම කියද දන හතරයි කරියට තේරුම්ගන්න නැතම් රදී පස්සේ පැදනේද හරි. බලන්නේ දැන් අපිගැත්තකරට ටික්කතර වගේ වෙනස්සකත්තියනවා ඒකත් පියච්චගේ හොයන්නු බලන්ම් පොඩි හමස්සාවද දෙන්න ො ොඩ හද. එදවට රින ලක්ගු දහයපාදට තුනවැඩිකිරීම දහරින පහහි. තිල තියන්නේ ත්‍රද්‍යාත්මකංකනයෙන්මයි. විද්‍යාත්ම අංකනයකයන පූර්ණ සංකයයා එකක් තියලා ඉතුරු ඉලක්කකාන් දහය බල විදිර තියනක. ලක්ගු දහයපාදයට තුනවැඩිකිරීම දහරන පහයි. මේ බලන්නග මේක සුල් කරන විදිය මං ඉස්සල්ලාම දහයයිවලේ සුළි කරන. ලගු හයිපාදට දහරරින පහයකයන් කියද. රින පහයි. ඒ රින පහ. එඒ හතින ලක්න වඩන තර කියහිද න පහයින පහයේ ඉනට ලගු දහපාදයට තුන කියන්නේ කියද එකන තුන කියනන්නේ හය කියවනි බලද කියනකම එක තේරුමු. ඉතින් ඒ එනඋත්තරේ දනඋත්තරයක්නේ නඋත්තර ීන වැඩියන එතර න්නේ නිනඋත්රයක්න හනං රිීන දැන් අපිේක හොයාගන්නවනේ ඒක කොහමද හොයා ගන්නන්නේ ඒක හොයාගන්න ලගුපතින් ලගුපතිය වලබලන්න තිහේ බිින්දුව කියද කියලා. එතර බිදුව අය දර්ශම කියල උත්තරයක්. එතර පහරීන බිදුවයි දර්ශම ලගු දහයිපාදයට තුන කියන්නේ තිහෙ බිඳුව බන්න ලගපතක් කරගෙන. මතනවල්ට ලගු බලන්න දන්නවා කියලා තෝට තිහේ බිදුව කියන්නේ අපනවා තිහේ බිදුව හතලස් හතයි හැත්තැ එක කෙලේ ලක්කමක්. එතකොටමතෙන්ටනවා හතලස් හතයි හැත්තයි එක. හොද මේක සුළු කරල අපේ උත්තරේ ධානපුලුව දහයිකක් නවයයි නවෙන් හතත් දෙකයි නවෙන් හතත් දෙකයි නවෙන් හතර පහයි හතරයි දශම. දෙයි දෙකයි නොය කියලා පැති හොඳයි ඉතිං ඔය විදිට ලේසියම අපිට පHචගේ හොයන්න පුළන් එක්්දනාන සාන්ත්‍රය දීල තිබොත් හෙම් හොඳයි මේක කොහොමද පිච්චගේ හොයන්නේ හො පොඩි අවස්ථාවත් දෙනවා පොඩි වෙලාවදදෙන පHච්චගේ හොයන්නකු හරිනේදත ප සමානයි රින ලක්ගු දහයි පාදට නවේදර්ශම අට වැඩි කිරීම දහරෙන හතයි. එත රිස්සල්ලෝගේ හරිම ලේසිෙන් ලගු දහයපාදයටට දහැරන හත කියන්නේ රීන හතයි. ඒ රින හත මෙතැනතින් රීනයි ලක්කවෙන් වැඩෙව නව දනහතයි. ලගු දහපාදයට නවේදශම අට කියනපියක ලගුපතය බලන්න වන අනුවටේ බින්දුව එකට අනුවටේ බින්දූ අපිටනවා අනුනවයයි දොළහයි කියලා එක රීන ලකුණනෙන් ඇඩුනම රී අනූනවයයි. බිදයි දර්ශම අනුනාවයි දොළහයි හරි. එතුො මේක සුල්කරපුවා මෙෙනවා අපිට හයිදශම පින්දුවයි විින්ඳදයි අටයි අටයි කියලලා. හොඳ අපට ඊනගට අහනෝ ච්දනා අන සාරයේ හතරයි දශම හතයි අටයි කියලා PHච්චගේ හනෝ ත PH සමානයි. හොයි මේක තහැන්නක පH්චගේ හරිනේද රින ලගු දහයි පාදයට විද්‍යාත්මකංකනයම තමයි තියෙන්නේ හතරයි දශම හතයි අටයි. දහයි බලයක් එන්න. එතරදැන් ලගු දහයි පාදයට හතරයි දශම හතයි අට බලන්න ඕ එතරක් බලන්න ඕනේ හතලිස් හතේ අටඇ ලගුපතේ බැලුවොත්ත එෙම ගොල හතලිස් හතේ අට හතලිස් හතේ අට කියන්නේ හයයි හතයි නවයයි හතර. හයයි හතයි නවයි හතර බිින්දුු අයි දර්ශම එක රිීනලකුණින් වැඩිවෙන අතර රන්න බිද දශම හයයි හතැයි නවයි හතර කියලා ලේසියම්නවා. පැහැදිරිද හොඳ. එ දැන්වාලට H දනන සාන්රය දීල තිබ්බහම පHච්චගේ හයා ගාන්න පුළුවන් නේදහ. එ පීළඟට බලමු පHච්චගේ දිී තිබ්බහම කොහමද H දනායින සාන්ද්‍රය හොයන්න කියලා. මේ බලන්න කිසල්ලවගේම සමීකරනෙලියන PH සමානයි රින ලගු. දහයිපාදයට එ දනයින සාන්්‍රනය මේකදි පH ගේ දීලතින තුනයි කියලා තුන සමානයි රින ලගු දහයිපාදයට දනයින සාන්්‍රනය. එර නිතන තින ල ගු සාතයන රි හුණ අප අංකරන නිසල්ලා ුණු සමිකරන රණෙන් ඩිරන රින තුනයි ලගු දහයිාදයට දනන සාද්‍රනය කියලනවා ල න්කරගන්න න්ත පැත්ෙම හයි ලට නංඟගපුවාම තන මේ පැත්තින්ගෙනවා දහරන්න තුනයි කියලා හහිරන තුන සසාමානයි එ නන සාන්දනය කළ නවා. න වාලට පේනඇති මෙතන ඒක අපට ලැබෙන් නමත් අර් දැක් ීමටන එ න සාහදන කියන්න මෙතන හම නගේ ේරීම තම සම්මත ද්‍රානට සාපේක්ෂ ගන්න ච න සාන්දරන ගන්න ෙසමට මවල කියන එකගේ මේ සංකයාට එක තුවවෙෙන්වවා. ඇතව එ න දනය දහයිරින්න තුනයි වුල ගන දෙෙසිමිටට කියලාම්. හරි මංවලටසාරල ක්‍රමයක් කියව දෙන්නම් මේ හොයන්න පී්චගේ දීලතිබොත් එහෙම ඒ දීලතිනි ලක්ම රරිනලකුණනින් වැඩි කරන්න වැඩි කරලා දහයි බලෙන් නගන්න. එතට දහයි මේක රිනගඩුනම් රින තුනනි දහරන්න තුනයි මවුල ගන ඩෙසිමටරේට ඔන්න එච දන සාදයපේ ඔන්න එකකඩිකිරීම දහරන්න තුනයි කෙල් ිය පලා හනත ිදස බද බිද එකයි මවල ගන ෙමට න මක් එම කියල්ලදරයි. ද ද මේ එක ේීම හග ලන මේ රිනෙන් වැඩිලා දහයි බලට් නංග එක එක වැඩිකිරීම දහරින හයයි මවුල ගන ඩෙසිමීටරටම්. හො මේව ලක් ද ල තිර ලක්කන වැඩි කල දහයිබලට් අඟපුවාම දහය රීන තුනයි දශමාට ක කියලා තමයි ලිය වෙන්නේ. ඉතින් මෙහමතියන එකට විාගදි ලක්ුණු දෙන්නන. ඇ මේක තවදරටත් සුලු කරන්නනේ දර මේ ලියන්න පුළන් අපට දහයරීන හතරයි වැඩිකිරීම දහය බිින්ද අයි දශම දෙකයි කියලා. න ංක ාව රගන්න තක ිදු ද කිය න හ ි ද ක ල. හොදයි එ න හතරන හරි තකට හ බිදුුව යි දශමදක කියනක ලගපත හො න්න න ොහොමද හොයා ගන්න. අපි බලන්නඕනේ දෙෙදාහ තියන්නේ කොහෙද කියලා ප්‍රති ලොග ලන්න ඕන. ොට ත රන බලන්න ද ොහද තියන කියලා. අපිට හම්බෙනවා පහලවේ අටේ එක්දාශනාවසි අසු හ අක්කතවට තව දහතුනක් එකතු වෙන්නෝන පහළවයි අටයි හතරයි කෙලොත්තර පහලවේ අටේ හ පහලවයි අටයි හතරයි පූර්ණ සංකය අයිකක් කෙනෙ විදිර දශමස්ථානයක් තියනවා එකයි දශ පහයි අටයි හතර වැඩිකිරීම ද හයිරෙන හතරයි කලෙනෙනවා මකදයකගේ මවුල්ල ගන ඩෙසිමිටරේට හරිනේද තෙරනද වැඩි. ඒ මේක ප ේච්චගේ දලතින පහයිදශම තුන් කියලා එන එක්ෂ න සාදරන හොයන්නු ඒේ දීල තින ලක්කම රීන ලකුණෙන් වැඩි කරලා දහය බලයෙන් නංගනවාට රීන පහයිදර්ශම තුන්නා. තොර අපි දන මේක ලක්කුණු දෙන්නන්නේ මේක තවරටත් සුල කරන්නඕනේ මේකල යනු පලන් දහරි හය වැඩිකිරීම දහය බින්දුු අයදර්ශම හතයි කියලා තොර වා. තේරෙනවා දහය රීන හයයි වැඩි කිරීම දහය බිින්දුවය දර්ශම හතයි කියන්නේ පාද සමානයිනං අපිට ගුණිතයකද දර්ශක එකතුේ නො එතකට මේක සුළුකරපුවාම එන්නේ දහයි රීන පහයි දර්ශම තුනයි කියලා. හොඳයි එහ මේක සුළ කරන්න ඕනේ දහයයි බිඳුවයි දර්ශම හත කියන්නේ ඔගොු බලන්න ඕනේ හදදාහ හද්දාහ කොහෙත්තියෙන් කියලා ලගු පොතය. ලගුපොත බලවකවාම පේෙනවා යදස් නවසිය අනුව අටතියන තව දෙකක් එකතුවෙන්න ඕනේ තර පණයහ එකේ පණහයි එකයි දෙක කියන එක තමයි තියෙන එතර පණහයි එකයි දෙකයි පූර්ණු සංක්‍යාව තියනෙන විදිට දර්ශමතිය තක්තියා ගන්න වැඩි කිරීම දහැරන හයයි මවුල ගන ඩෙසිමිටරේට හොයි ඔන්න ඉදිරි පH දරල තිබහම එචතන සාත්‍රය හොයන්න පුළුව එ ද ලද පේ ගේ දො හහිදශම හතරයි දෙකයි කිය. ඉදි එච දායින දනය කොමද න්න න් කෙලිම් ලියන දනායින සාන්්‍රණය සමානයි දහා මෙතන දියසින ලක්කම රිනලකුනෙන් වැඩි කරලලා දහයි බලයත් සංගනිකද කරන්න. එදවට දහ රීන දොල් හයිදර්ශම හතරයි දෙකයි. හරි එතර මේ අපිර ලියනුපල මෙන මේේදියට දහය රීන දහතුන වැඩිකිරීම ද කොහොදේ තොට මේ හොයා ගන්නේ අපි සියෙන් අඩු කරනු හතලිස් දෙකක් ඒ නැ එක තම මෙතෙට දන්නේ එතකොට දහයෙන් දෙකක්ගේ පවාම මට්ටයි නවන් හතරක්ගේ පම පහයි දහරෙන දහතුන වැඩි කිරීම බිඳදුව යදර්ශම පහයි අටෝ. ඇද පන්දට ස කොහෙ තියනිෙ ල අපිබරනවා ලගුපති පන්දා සත්සය අනුව අට හම්බෙන අපිට තිස්සටේ බිින්දුව දෙකක් එකතුෙන් ඕොන එදකපි ගන්නවා මෙතැන දෙකේ ති හතේ බිින්දුවේ දෙකතරවා තිස් හතයි බිදුවයි දෙකයි කියලා පූර්ුණණ සංක්‍යාවක් කනවිතිීට දශමස්ථානය තියනවා වැඩි කිරීම දහයිරන්න දහතුනයි මවුල්ල ගන්න ඩෙසිමිට්‍රයට කරනවා. දැම් පැහැදිලල් නේද හරි. අපට ල්ළඟ ී දන පචගේ බිදු යිදශම හතරයි හතයි කලබේ රීන හොද මේක පේච හයන් ල ප ර ගෙන ගත්තේ විදරම ප්ලයි කරන්න බන්න ො ලක්ම දීල තිබ හරිට සංකල්පි තේරුම්ගැගෙන මේ මෙතඩකට ඇප්ලයි කරන්න තියෙන්න පH් අගේ දීලා තියෙනවා මෙතන දැන් රීන බිඳුයිදශම හතරයි හ හරි කරන්නකෝ එතර එ්දනයන සාන්ඩය සමානයි හද කරන්න මෙත න තින ප ච ල න ඩි ක බල නගන නලකනින් ඩි කර වාම දන බිද දශ හතරයි හත න බිද දශන හතරයි හතයි තුර කෙලිීමම අපට ගන්න පුල හරදදා සත් සියය කොහද තියෙන්නේෙ කියල ප්‍රති ල බෙලත් හෙම හරදා සත්සීය ලග පොති අපිට හම්බ වෙනවා කාර්දා සයිසිය අනුවහට ත දෙකක් එකතුයෙන්නොන විසි නවයයි පහයි එක කියලා හසන්න වශෙන්. විසිීනාවයයි පහයි එක ඉති පරර්ණ සංකයක් විද දශ ස්ථානයක් තින ේදර මේක හය බයක් ඉති ඇවිල්ල නැවුඩ ඉතින් දිර ත්තේ ග මිට කියලා. හොදයි තේනවා නේද එ ඕනෙම පියේච්කයක් දීල තිබ ාවව ඔයාලට එච න සසාදරය වාස කරනෝ ැන් කරගන්න පුළුවන්ගගේ කියෙල් ඉතින් තේරු නැතන් යිාව කරලා බලන්න නැවතනවතත් කරන්න එත ඔට යාලට අවබුදධ කරගන්න පුළ ලේසීම හදාගන්න පුළුවන්ගේ හද අප මේ වෙනකටහ ගනගත්තා ජලිය ත්‍රාවණනයක් තුල අයන පවතින බවට සක්ෂිමනවාද කියලා ඉරඟට එචතන සාද්‍රය දීලති බහම කොහමද පච්චගේ හොයන්න කියලා ඉරට පචචගේ දීලති බහම කොමද එච්තනයින සාන්ද්‍රරය හොයන්න කියලා. හොද දැ අපි බලමු ප්‍රබල අම්ල ත්‍රාාවනක කොහොමද පHච්චගේ හොයන්න කියලා මොකද ප්‍රබල අම්ලයක්ක යන්නේ ප්‍රබ්බල අම්ල. ල කියන්නේ මොක්දදි කියලද අපි මේ වෙනට කතාර අර්ථදැක්කීමම් කරනාවක්ම දැනට අපි සුල්ලබ භාවිතා කරන අර්දැක්කිීම තමයි. බ්්‍රෝන්ස් ටට් ලවරිවාදයන අර්ථදැක්කීම. එ් දන ප්‍රධානය කරන නන් හෙම අම්ලයක් කියලා කියනවා. එ් දන ප්‍රතිග්‍රහය කරන හම භස්්මයක් කියලා කියනවා. ද ප්‍රබල අම්ලයක් කියන මගත්ද. රම්ල එ් තන ප්‍රධානය කරනවා. න ්‍රබ ම්මල කියන ලිය ද්‍රාාවනයක් තුළත්දී සම්පූර්ණයම අනනි කරනය වෙලා එ ධන ප්‍රධානය කරන අම්ලේකට අපි න ප්‍රබලාම්ලයක් කියෙලා ඒහ අමල ටු ධහරම තමයිනයි්‍රරික් සල් ෆවරික්ෝගේ අම්ල දැඟකට Hත්ල් ජලී ්‍රාවනයකතිී පවතින්නේ ධන ලීය සහ ම බවට විගටනය වවා. සම්පූර්ණය විගටනවීම සංකේත අත්කරන්න මෙතන තනි පැත්තර එක පත්තකර දරක් තින සම්පූර්ණය තලයක් භාවිතා කරනවා. අපිට මේ සමීකරණය අප මෙහෙමලියන්නත් පුළුවන් HCL ලීය ජලයත් එක්ක සිදුවන ප්‍රතික්‍රියාව විදියට H2OL දන පිට කරනවාLතු එචතන ලබාගන්න H2O ඉේ සද්ජල H2Oෝ අපි ලේනවා H3ෝ ජලීය කියලා ඊ තමතරව හෙදෙනෝ CL -. Amount. අප මුලි වද නෝජනය කනවා දන තියෙන්නේ හැමවෙලේමස්ිය ලස් විදිහයටට එකඳද H දනකිවත් Hතෝ ලස්කිවත් දෙකම එක මතමයි නියෝජනය කරන්න කියලා. මේ වගේ ප්‍රතික කන නහම අපිකිනක් ප්‍රබලාමලකල තවධාරයක් ගත්වොත් හ. ද අපිත අවධාරණයක්ගමන්‍රක්. ජලී නයිත්‍රික් හමුල තාවනයක් කියන්නේ H ධානයන සහ. N -ල නිදහස්වෙලාතින සම්පූර්ණය මයිනී කරන තව තු දහරණයක් තමයි ල්රියන් h24 h24හි ජලි ්‍රානයක් කියනොකට අප බෙන H4 දන දෙක් නිදහස් කරනද පෝිකම් දෙක කේ දන සහ S42 ම බවට විගටනය වෙනවා. ඉළඟට පර්ලෝරික් ම්ල එකත් ඉතා ප්‍රබල ම්ලයක් එත් uh, විකටනයන H ධන සහ4 බවට ති මේගේ අම්ලෝට තමයි ප්‍රබල අම්ල කියන්න අපි බලම ඉළඟට ප්‍රබල අම්ලේක කොහොමද PHගේ හොයන්න කියලා පබ අම්වH අගය සවීම අම්ලේ සාර්‍රය දීලා තිබොත්තේ දර ට දශම එකයි එ කියන්නන්නේ මවල් ගන ඩෙසිමීටරේ වර්න එල් ද්‍රාාවනයක් අපට දෙනවා කියෙ හිතන්නක උදාහරණයක්ක දිට එතර මේ එත් සීල් කියන සම්පූර්ණය විගටනයලා තියෙන මෙ මේ විතියට එ එක මව්ලේකින් එච දන එකක් නිදහස් කරනවා එල එල් සාද්‍රනයීම තමයි එචදනන සාද්‍රනය කියන්නේ එතට දැන් මේ වගේ ද්‍රාවනයක එචදානන සානය දර්ශමය එකයිම් පHචගේ කියද විද්‍යාමන්ක වත්ම වැඩ කිරීම හරි එකයි රිීන ලගු දහයපාදයට එක වැඩි කිරීම දහරින එකයි කියන රිරින රිනෙෙන් වැඩිියුනාාම දනය එකයි. පHචගේ එකයි කියර ලේසිල්ම නවා. පැහදි ලද. හැබැද මෙහම කිවොත්තේම දර්ශම එකයි මවුල ගන ඩෙසිමීටරයට වන H2 ෝ ද්‍රාමයක පHචගේ හොත්තයෙම ැ H2 ෝ සම්ප ර විිට යි ක් ේ දන දහස් කරනවා. ද ල් ක් න්රයේ දර්ශ එකයි න ඒවගේ ද්‍රාවනික එච දනාය සාන්දනය කියද ඒවගේ දෙකුණයක් එකන බිදය දර්ශම දෙක්කයි මවල ගණට සිම්මෙන්ටරේට තොර පචගේ කියද ප සමානයි රින ලගු දහයි පාදට බිින්ෝ දශම දෙක කියනෙ පිරල්ලියන් පුොළා දෙක්ක වැඩිකිරීම දහයිරින එකයි කියලා රි පිච හ තිරම දැන්නායි පච හන්න පුල දහයි පාදයට දහරින එකයි කියන්නේ රිනය එකයි රින එකක රිනෙ ඩ නාව දන්නේ එකයි CD නේද ග දහයි පාද දෙක කියන ලගුපතය බල න විස්ස ිंदදුව ඔු විස්ස බිඳුව බලවොත්ම පේ තිහායි දය කියලා එකට අඩු කිරීම පද වැඩි ෙනවාන බින්දුව දර්ශම තුනයි ිंदුවයි එකයි බිඳුව ඉතින් මේ සුළු කරන්න ඕනේ බියි ද එක ගියපම නාවයයි මෙතන නාවයි නවහය නේතුන පම් හයි බින් දර්ශම හයි නවයි නව බිু කියන ප ක සාමාන්‍යෙන් එච් දානාන සාද්‍රනය වැඩිව වනකටම තින පHචගේ අඩුුවන ද මෙ තන ේක්න වෙලා තිය මෙතන දශම එකයි එච දාන සාද්‍රන පHච්චගේ කයි අනත් මෙතන දර්ශම දෙකයි වැඩි වෙල පියචගේ අඩු වෙලතින දර්ශම හයයි නවේ නවයි බිදයි කියල හොද තෙනවා අනේද ්‍රබ අම්ල ්‍රාවනික පියච්චගේ හොයන විදී හරි. හොඳයි අම් ිශ්‍රණයක් අප දී තිබොත් ීම කොහම ඒේගේ ්‍රාවනික පචගේ හොයන්නන්නේ ්‍රබල අම්ල මිශ්්‍රණයක. මිශ්‍රණයක පච්චය පච්ගේ හොන වි උදාහරන ර මිතන්නක උදාාරණයක්. ංකිෙන දර්ශම එකයි මවුල ගන්න ෙසිමීටේ වන එසල් ගණ සන්මී සයක් සයකුයි සහ දර්ශම එකයි මවුල ගනසිමීටර වන සල්රි h24 ගන සිමීර් සයක් මිශ්‍රරපුම මි්‍ර කරපුවාම PHචගේ කිය දෙක ල අපින් හනෝ කහොද මේ ඔගේ ගාන හදන්න හොඳ මේකෙදී ලැබෙනල් මවුල ගන ොයන්න ඕනේ ල් ියරික් කොලින් ලබෙන සල්රික් මවල ගන හොයන්න ඕන එනන් ල් ්‍රවනෙන් ලැබෙන එච් දන මවල ගන හයන සල් රක් ්‍රවාවනෙන් බන එච න වලගන හ න හිට මුළ ච දන මවල ගනහයන ටස මුළු ච න න්දර හොලා ට ල ප හය ෙක ව න අපි බලමු මුළු එච දනයින මවල කීයක්තිේද මුළු එච් දනන සාන්්‍රය කියද කියලා. උොන්ද පිසල්ලාම්බලම එ වලින්න එල් වලින් එච දන මවුල කියීයද කියලා වන දර්ශම එකයිනේ සාන්ද්‍රනය දන්නවා සාාන්ද්‍රනය පරිමායෙන් වැඩිකරපුවාම මව්ල ගාන එනවා පරිමාව Cය වැඩිකිරීම දහරින තුනයි ගණ ඩෙසිමි තොට ගන ේසිමට ගන්න සිමිටට සල්බෙනවා තරෙන ත්තරේ දහය වැඩි කිරීම දහරින තුනයි මව්ල කියලා ඉන්න අපි බලමු සල්රි h24ෝල එ දන්න මවල්්ල ගාන H ෝ දන මවල්ල ාන සල් රික් මවුල ගාන බ හන පුළලන් සල් රික් ර්න දශම එකයි මවුල ගන්න දෙෙසී මීටරයට එක වැඩි කරනා පරිමාව වැඩිකිරීම දහරීන තුනයි ගන්න දෙෙසි මීටරේට. ප ල් ව ග කිය ල් රක් ල ගන ති ල් රරික් ල ග න දෙගුණනයක් තියන යාග ච දන මවලගාන කද විගටන ච දන දෙකක් හැන හිද. ොට මේ සු කරපම අපිටන විිස්ස වැඩි කිරීම දහරිීන තුනයි ම ට ල් න මුල ච් දන මවල න මල ච් දන ල න. ඉති මේද එකතු කරන්න ඕන කොහමද එකතු කරන්න. ස්වඩිකිරීම දහරනතනයි දහ වැඩකිරීම දහරතුනක කිය ඇති වකිරීම දරහයි හෙමද එහෙම නෙවෙයි මංයි සුළුකරන් කියල දෙන්න තිහ වැඩිකිරීම දහයිරන්න තුනයි මවුල්ල හොේ දැන් අපටපුළන් එච් දනයින සාන්ද්‍රය හොයන්න එච් දාාන සාන්්‍රය කියන්න මවුලගාන බෙදීම පරිමාව මෙන්න මවුලගාන. ිේේ පොඩි උප ල් පනයක් කරන . අප මොකද කල්පන පරිම සංකෝජනයක් හ ප්‍රසා නයක් සිදදු ෝ බෞ හ තු කරනක ඇත්තර පරිමාව සංකෝජන ප්‍රසා නීමක් සිද්ධ ෙන ළුව ති හ ම ෑ කියල මයි ග පරිමාව ේ රග න ස ර ගන මට . හ හ කියන්න. හයි ට පසරක් තිය ලේසිීමම අපට උත්තරේ ඉවිදිර ගන්නපුල පසරක් බඳ පසරත් වන පහළවයි වැඩිකිරීම දහරෙන තුනයි කියන්නේ බින්දුව දශම එකයි පහයි මවුල්ල ගන්න ඩෙසිමිටේට කියලා නොම් තෙරනද මේකනව අප අහන්නේ පචචගේ එනම් සමානයි රිනලගු දහය පාදයට එකයි දශම පහ වැඩිකිරීම දහරන එක ඕන විද්‍යාත්මකංකිීම ලේරතියෙනවා Pගේ එනවා ලගු දයිපාදර දහිරණනි එකයි කියන්නේ ්‍රීනය එකයි රිනය එක මෙතන රිනෙෙන් වැඩිව නම දනයකයි. රීන ලගු දහයිපාදර එකයි දශම්පා අපට ලගු පොතෙන් බලන්න ඕනේ පහලවේ බිन्දුව ලග පොතිෙන් බලපුවාම දහතේ හැට්ට එක කලතින්නේ බිදුවයි දර්ශම එකයි හතයි හයයි එකයි. හොඳැ සුළු කරපපුවාම දහයින්කක් නාවේ බිදුවයි දර්ශම අට් අයි දෙකයි තුන්න අයි නව අයි කියනවා ගේ හොඳයි තෙරුණවාද වැඩි ඔන්න අවිදිහයට ආම්ල ිශ්‍රණයක පHචගේ හොයන්න පුළුව ඉතිං කරේ බොහොම සරල්ල වැඩක් එක් එක් අම් ෙන් ගෙන එච් දානාන මවුල ගාන ොලා ල්ලු ච නායින සාන්ද්‍රනය හොලා සන්දරින් පHච් චගේ කියා එමන තන් සමී කරන භාවිතා කරලා හදන්න පුළුව නමුත් කරන්නඩ ඕනෙ ම හද්ද කියලා අවබෝධ කරගන්න එතකොට ඕන ගානක් වායාලට මේ විදිහට අප එක හදා ගන්න පුළුවන් එෙනවා හොඳයි අම්ල මිශ්්‍ර කරපුවාම මිශ්‍රණය පවතින පිHච්චගේ අහනෝගේ ගන විභාගට අහනුව දැ මේ අලති නිවගානක් දර්ශම බිඳුවයි හරයි ණසිමිටයට මවුලවන හයිඩ ලෝරිීක් අම්ල දැ එක දීල තියෙනවා බිදුුවයි දර්ශම බින්දුුවයි හතරයි එ එ එකක් කරන්තියවා තිස්සයිවැනි ගාන අම එක කියවන්නන්නේ ්‍රාවණකින් ණමල මිලීර් විසිපාහකයන්නේ ගණසන්ටිමටර් විසිපහකට බිඳදුවයි දෙකයි වුල ගනන් ෙසිමිටන ල්ෆරික්කම්රයෝ බිින්ුවදශ බිින්දවායි දෙකයි24 ල්රිින් ද්‍රාවනයකින් ගණන සේන්ටිමිට වෙ සි පහක් ගන්නු. සිපහක් එකට මිශ්්‍ර කරලාලු මේ අම්ල ද්‍රාවන දෙක සම්පූර්ණයෙන්ම විගටනය වී ඇතැයි උපකල්පනය කරමින් ඔක්තම මෙශෂණය පHච්චගේ ගණනය කරන්නම්. මේ එමක ගනක් හිින්ද ඒවිතයට හදන්න වන්නෙමකදදික ලවපෝත කරගන්න මෙයාගේෙමත් එච දනනවා කගමත් එච ද න ඉති මුළ වෙච් දනගාන හොයන්න මුළු වෙච් දන න්්‍රර හයන් ොන ඉට පසේෙන් තව ප ්ක්ක හය නොන. ි දන්නවා සමීකරණයක් සී සමාන එෙන්බෙදීම වී කියලා මේකින් මෞවල ගාන හයාගන පල සවී වලින්. ඉති සල් රරික් මවලගානත් එනවා වලින් ඒගේ ක් ද මවල ගන සල්ිියෝරිි වල ගන දකක් විකරවාම එන එ පස්ස සාන්ද්‍රනය බලන්න මොකදර න මුළු පරිමාවෙන් බැදන්නවන. හොයි දැංෙනම් මෙයාගේ සාද්‍රනයේ බිදුයි දශම බිදුවයි හතරයි මවුල ගන ඩෙසිමීටරේ පරිමාව ගන සැන්ටිමිට විිසි පහයි ම ගන සන්ටිට විසිපා ඒවිදිට තියනවාම එක ම්සිකයව ගාන හිති අපි පුළුව ර. ඉක්මට ගාන හදන්නන නිවරදිව ගාන හදන්නනේ ඉතින්කින්දම වගන්දිලියන්නෑ මේ ගානේදී මේකති මවල ගාන බින්ඳුවයි දශම බිඳුවයි දෙකයි. හොම ඒක කලියන්නේ යාලට මේ බඩාත් හොඳ පැහැදිලි කරලන්න හමනත්තන් එMCQු ගානක් නිසා ඒ ඒක කලේ වැනකත් අපිට අවාසියක් වන්නේ මොක කාලේ වැඩිපුර වැවිනිද ිින්දර්ශන බිඳදුවයි දෙකයි මවල්ල ගන්ඩෙ ිමේයට මවුල ගාන හොයන්න තවට විසිප්වාාහා ගන සෙන්ටිමිටලින් වැඩි කරනවා. ඉතින් වාලා මෙතන ගන සෙන්ටිමට ගණන්ඩස්සමිට කරේ ඇත්තය එක කියල බල එැම් බලන්න මුළු මවුල ගාන දැන් එතකොට මෙයාගෙන්ගෙන එච දන මවල ගාන බලන්න මේ ක අපපහෝ දෙැක ඩි කරන්න ඕනේ ො සල් ියුරික් මවල ගානවාගේ දෙගනයක් තමයි සල් ියුරරික් වලින් ගෙන එක්් දන වල ගන්න ඉති මුලුව එච්දනමවල ගාන ලන්න මේක එකතු කරන ඕන මේ දැක එකතු කරනවා එක්ච් දලාන සාදර්නය බලන්න මේක බෙදන්න ඕනේ මුලරි ඉතින් අපි උපගලපනය කරනවා පරිමා සංකෝජනය හරි පරිම ප්‍රසාරණය හරිසිදව නෑකෙල් මුළු පරිමාව යහද විසිභාවසිි හයි පණහයි විදි හෙටටු. ඉතින් මේ සුල කරගන්න පුළන් අප ලේසියම් දැවල්ට පේවා ගන සන්ිට කියන එක එලිය ගන පුල හත ගන සන්ටිමිට සුලුව නම විදියටට තින් ඒඉෙද ගණන්න ඩෙසි මිට කරීමට අවශ්‍ය වෙන්න නෑ. තනින් හතර පවිසයි හතරත් දෙක අටයි දෙකයි දහයි දශමස්ථාන දෙකයි. එකයි කියන දනසි පස්සරක් දෙවරදක හතර විදශම බිදුවයි හතර අප විස්පයන් ගර වනාම අපහ එකයි දර්ශම බිදුුවයි මේක බෙදනවා පාණ හායි එත ඒකගේ ගන ඩෙසිමටට මවුල කියෙන එකම අපිට ලැපෙනවා මෙති ගිනි දෙක බෙදීම පණහයි කියලා දෙකට පණහවානෑ බිදුවයි දශමජ තිබා විස්සට පණහෙවා යි දෙසීයට පණහෙව හතරයි. එතරෙන හත්තර වැඩිකිරීම දහරින දෙකයි කියලා ගන දෙෙසිමීටයට මවුල දනායින සාන්ද්‍රනය. තතට අපට PH චගේ හොයන් පුලං PH සමානයි රිනලගු දහයපාදයට හත්තර වැඩිකිරීම දහරින දෙකයි. දහයපාදට දහරින දෙකයි කියන්නේ රින දෙයි රින දෙක රිනෙන්ගඩියුනාාම දන දෙකයි. ග හයි පාදර හතර ලගුපදේ බලන්නවන කියද කියලා එක රන ක්ටි ග නම රීන හත්තලිය බිින්දුව බලන්න වෙනවා දැන අපිට. හතලී බිදුව එවා හැටයි විසකයි කියලා. තොට බින්දුවයි දර්ශම හයයි බිඳුවයි දෙකයි එකයි කියලනවා මේක සුළුකරපුවාම දහයෙන් එකක් නවයයියි දර්ශ තුනයි නවයයි හතයි නවෑයි කියලා. ඉතින් බලන්න ආසන උත්තරයක් තිීනෝද කියලා. මේ උත්තරට සමාන තිස්සවනි ප්‍රශ්නයට එකයි දර්ශවම තුනයි නව හතයි නමේ කිය හිෙන ආසන්න වශන එකයි දර්ශම හතර කියලා උත්තරේ ලැබෙනු. පැදිල් නද ඉතින් එක්ෂට මේ වගේ ගණන්න හනෝ ඉතිං හදන්න පුළුවන් පුළුවන්තරන් ක්මට හදන් පුුවන් ක්‍රමයට තමයි MCQ ග හදන්න ඕන ොදකරේ හැබයි කරපුදේ මතක තියාගත්තන කරපුදේ අවබෝධ කරගන්න ඕන කරන්න ඕනදේ අවබෝධ කරගන්න ඕන එතකොට අපිට අවශ්‍ය උත්තරයට ගවන් කරන්න පුළුවන් වෙන. අපි ත් ද හරනැග මදයට එත්ල් ද්‍රාවනයක් තියනවා ගේ පH්චාගේය එක්යි කියලා දීල තියවා එක පළවිනික ළ හිතුක තවත් එත්ේල් ්‍රනයක් දීල තියවා එකක දදින සල් ්‍රාාවණ රත අන්නු යාගේ පH්ගේය අපට දීල තියනවා දෙකයි කියලා අපිට කියනවා මේ ද්‍රාවන දෙකේම සම පරිමා පරිමමා ීද කියලා පිට දීලා නෑම ගන්න ද වී කියලා සමපරිමා එකතු කරනවාලු එකතු කරලා ලැබෙන ද්‍රාවනේ PH චගේ කියති කියලා හනෝ. එකතුර ලැබෙන ද්‍රාවනේ පHච්චගේ කොහොද මේෝග ාන කදන්න ඉතින් බැලූ බැල්මට කාට හරිතෙන පුල මෙතන PHච එකයි මෙතන දෙකයි තින් සමපරිම එකතු කරන්නේ පවට දෙකයියි තුනයි තුන දෙකෙන් බෙදපුවාම එකයි දශම් පහයි පීත්තගේ එකයි දශම් පහය කෙලා. ඇතරම එහෙම එනවාද කියල බලමු අපි හදන්න ඕන ක්‍රමයටට මේ ගාන හදරල්. පචගේ එකයි නම් එච් දනායි සාන්ත්‍රය කියද මෙයාගේ ලේසියීමම බිින්දුවය දර්ශම එකයි මෙයාගේ පHච්චගේ දෙකයින මෙයා එච නායින සාන්ත්‍රයෙන් කියද බිඳුවය දර්ශම බිඳුව එකයි දහරිෙන දෙකයින එකන ිින්දුවය දශම් බිඳදුව එකයි මෙයාගේ පරිමාවබීන එතකොට එයාගගෙන් එච් දන මවලගානයනවා දර්ශම එක වැඩිකිරීම වීවලින් මෙයාගෙන් එනවා දර්ශම බිින්දුව එක වැඩිකිරීම වීයොලේ එතන මුළුවෙච දන මවල ගාන මුල්ලු එච න මවුල ගාන ලැබෙනවා මේ දෙකේ එකතුවෙන් දර්ශම එක් වී දන්න දශම බිදුව එක වී ඉට මුලු එච ධන ද්‍රාවන ඒච ධන සාන්ධනය අපිට ලබෙනවා දර්ශම එක වී දන දර්ශම බිඳුව එක වී බෙදීම මුළු පරිමාව දෙක්කයි වේ දො පොදුරගාන්න පුළුවන් වී තර වීට වී සුල් වෙලා යන ඉර උටනවා බිඳුවය දර්ශම එකයි එක් රටටනවා දෙයි කියලා <coughs> ං ඒ එකක මෙතෙන්ට ආදේශ කරල හෙමන ඇමකුත් ඉස්සල ඒක දශක කර ගන හද බිහිද මං ඒක දේශකරන MCකිව එකට වගේ මේ වගේ ගාන්න කදන්නෙ කොහොමද කියලතම දැම්ම කියෙල දෙෙන්නේෙ. බිින්දුවට නෑ එදකොට එකට නෑ බින්දුවයි. එකොල් හට දෙවරක් පහයි ඉතුරු එකයි දහයට පහයි. තර උත්තරැකන පහයි දශයම පහ වැඩි කිරීම දහයිරන දෙකයි කියලා මලන් පියච්චගේ කයක් එනාද කියලා. PH සමානයි රීන ලගු දහයිපාදයට පහයිදශම් පහ වැඩිකිරීම දහරන්නයි. ලගු දහයපාදයට දහහිරන දෙකයි කියනෙ රීන දෙකයි. රිීන දෙ රිීනේෙන් වැඩි වනාාම දන්න දෙකයි. ලගු දහයිපාදයට පහයිදශම් පහ බල්ලා රින් ලකුණින් වැඩි කරලා මෙතැෙන දාන්න ඕනේ බිඳුව අය දර්ශම කියලා පනස් පහේ බිදුව. බිඳුවයි දර්ශම හැත්තේ හතරයි බිඳුවයි හතරයි. මේක සුළු කරලා බලන්න දහයෙන් හතරක්ගවා මහයයි මෙත නවයයි නවෙන් ත පහයි නව හතා දෙකයි මෙත එක්කයි එකයි දර්ශම දෙකයි පහයි නවයයි කියලන්න PHචගේ දැක්තිං වාල් පේර එහෙම PHගේ එකතු කරලා දෙකෙම් බෙදුවට අවසාන්ත්‍රාවනි PHචගේ ලැබන්නේෙන් හැ කියලා පැහැදිලන්නේ ද හොඳ අපි නැවතත්තෙමු සිද්ධාන්ත කොටසට දැන් අපි ඉගෙනගත්තා ප්‍රබ්ල අමුලු ත්‍රාණයක කොහොමද PHච්චගේ හොයන්න කියලා. දැන් අපි ඉළඟට ඉගෙන ගන්න ඕනේ කොහොමද භෂ්මයක PHච්චගේ හොයන්න කියලා ඊට කලින්. අපි බලමු OHරිනායන සාන්්‍රයේ දීලදි බහම කොහොමද PHච්චගේ හොයන්න කියලා. ඊටත් කලින් මං පුංචි සම්බන්තාවයක් නැවත මතක් කරන්න අපි කලින් ලියාගත්ත එකක් එතමයි මතකද කොළන්ට පියුත්පන්න කර KW සමානයි H ධන අයන සාන්ධනය වැඩිකිරීම. OH රි සාන්ඩනය කියලා. ඉතින් මේක ෂ්නත්තේ මත පමණක් ක්‍රනදාා පවතිර නියතැ කිය ලත්කිව්වා. මම්ම මුළු සමීකරණෙම ලගු දයිපාද, රින වටිනාකම ගන්නවා. තර මෙතැනවා රිීන ලගු දහයපාද, රි ලු දයපාද H දනාන සාන්ටනය. වැඩිකිරීම කයැන් ලගෝල්ලදී එකතු කිරීමක් නැවතතාත් ්‍රලගු දයිපාදයට, සාන්ද්‍රණය හොයිලට මේක හොඳට මහුරුයි ්‍රරින ලගු දහයිපාදයටයි සාන්ද්‍රයකන්න්නමකක්ද P එම තමයි අර්දක්කන්නේ ප කියල දාලා වෙන බෞතික රා් PH කියලා ඒවගේම තයි රිධන රිනලගු දහයපාදයට සාදකැන් ඒවගේමෝH කෙල්ල යන්න පුළුවන් පැදිද තැෙන මේකත් පැදිි කොහමද දෙ යන්න කියලා රල්ලගු දහයපාදයටW කම දෙෙන පKW කෙල්ලියයන්න පුළුව හැදිරිද හොඳ එනම් PKW සමානයි PH දන PෝH කෙල්ලා තවත් අපිට සම්බන්ධතාවයක් ලැබෙනවා. හොඳයි KW වගේ අපි දන්නවා සෙල්සිිය සංශක විසි පහේදී KW වගේ දහරින දා හතරයි. එනම් සෙල්සිිය සංසක වි පහේදී PKW අපෙන් හවුවත් එහෙම කොහො දෙකහන්නෝ. රින ලගු දහයි පාදේයට එකක් වැඩිකිරීම දහයිරීන දාහතරයි රන දා හතරයි. එතකට ලගු දහයපාදේ දහරන දහතරයි කියැන රණ හතරයි එක රිනෙන්ගඩියුනාාව දහතරයි එනම් පK්ල වගේ කියද දහතරයි පැහදිරිද හොයි අපිට ඕ සාද්‍රයක් දීල තිබ්බහම ඕ සාත්‍රය තිනවා බිදුව දශනම් බිඳුව එකයි කෙතන්නක ැන කිය එක වැඩිකිරීම දහැරීන දෙකයි මෞවුල ගන ඩෙසිමීට්‍ර යටට එතකට මෙතැන්දි අපි භාවිතා කරපුවාර්ථ දැක්කීමට අනුව රින්න ලගගූ දහය පාදට OH රිීනායන සාන්ද්‍රයක යන්න්නෙම කදද PෝH තHච අපට හොයාගැන්න පුුවන් රින ලගු දහයි පාදයට එක් වැඩිකිරීම දහයරන දෙකයි දා ලගු දයපාදේ දහරණ දෙකයි කියැන රින දෙකයි රිණ දෙක රනෙන් ඩිුුණනාම දන්න දෙකයි එ PෝHචගේ කියද දන දෙකයි. තවත් සබන්තාවයක් කියගන ගත්තා PKW සමානයි PH දOH කියලා ත PKW සෙල්සිය සංශක විසි පහෙදිී දාහතරයි සමානයි PH අපි දන්න දාන්න PH ආදේශකරපවාම දෙකයි කියලා අපි හොයාගත්තක දාන. ත PH සමානයි දොළහයි කියලානවා ැඟ නම් කිසියම් ද්‍රාව්නයක H සාරය අපට තිීල තිබොත් ේම අපට පුලලාම් ඒකමත් පH ගේ හොයන කොමුද හන්න. cadaOH হয়েවා ඉ PH. විසි හයිදි සිම ග PH POH হয়ে OH භාවිතා කරලා ඒකෙන් දහතරෙන් අඩු කරනවා POH PH. එමනි කරන්නම PH సයි PKW POH PKW දර හතර න්න POH PHගේ ලැබෙන. හ හෙනම් බශ්ම දාවනවල PHචගේ හොයන්න අපිට දැන් පුළුවන් වෙයි අපි ඊට කලින් බලමු දී තියෙන ඕරී අයන සාන්ද්‍රනට අනුව PHගේ හොයන්න කොහොමද කියලා Oරි සාන්්‍රනය මම විශේෂයම මේක උෂ්ණත්තය දෙවා සෙල්සිය සංශක විසි පහේදී OHරි සාන්්‍රනය අප දීල තියෙනව නම් බින්දුවයි දර්ශම එකයි කියලා එකයි එ අපහ PH කියද කියලා යි හදැන් බලන්න ඉක්පඳ. හරි මහිතනවා දැන් හදැන්න ැති කියෙලා H අපිට හොයාගන්න පුළුවන් H සමානයි රින ලගු දහයි පාදේට OH රි සසාධ H සාද දර්ශම එකකයි එක කියනෙ හැරි නෙක් එකයි නම් H කිය යද ලගු යිපද හරින එකයි කියන රිනේක රිනෙන් ඩිය ුණ ම දනය කයි නම් H කිය යද හතර මේක අඩු කරනවා එතකට දහතුුණයි. පැදිරිද මනෝමේෙන් නත් ො. මංහිතන දැ ස ු රන ළුවන් කියල දර්ශ එකයි ෙන හහිරිනෙ එකයි තර H න ලග හයි පපාදයට දහරින එකයි ැන රි නේක රින ඩුන දනයකයි ොට දහදනෙ එකක කඩුුණම දහතුනයි. පැහැදිරරිද. හො සා ද යක් දන ැන බින්ද ුවයි දශම බිින්දුවයි බිඳදුවයි තු නයි වගේ න ෙ මීටට මවල ගත් ඉස්සල්ල ගාන හදපු විදිහටම හදන්න පුළුවන් යනේ. රින ලගු දහයපාදයට ඕයච රිනායින සාන්්‍රණය කියද තුන වැඩිකිරීම හරන තුනයිමක් වනේ විද්‍යාත්ම න ල නක රල ලෙසි. ලගු දහයපාදට රින තුනයි කියන්නේ. රින ලගු යපාදට දහහිරන තුනයි කියන්නේ. රිිනතුන රිනෙන් අඩිවුනාව තුනයි. රින ලගු දහයපාදයට තුන කියන්නේ අපි බලන්වොන්න ලගුපතේ තිහේ බින්දුව කියද කිය ගපතේ තිහේ බිත්තුවෙනවා අපිට হা හতাයි හැත එක කියලා බින්ंदু අයි දර්ශම හතරයි হাতাයි হাতাයි එක කියලා ুළමු හং खක් ිය පම නයි දශ হাයි দেখයියි නවයි කියනවාপিගේ එම්ගේ ক ද හතරෙන් අු කන මේगाනයි ද হাයියියි නवे කට දහයි නවගේ පුම එකයි නවෙන්දක හතයි නවෙන්දක හතයි නවෙන් පහක් හතරයි මෙතැන තිරන්නේ තුනයි තුනෙන් දෙෙකක් එකයි. එොල් හයි දශම හතරයි හතයි හතයි එකයිි කියල් ලබෙනවා පHච්චකගේය. මංහිතනවාදැවාලට ඔය ්‍රීනායන සාන්්‍රය දීලතිබහම පීHච්චගේ හොයන්න පුළුවන්ගේ කියලා. හොඳෑ පීළඟට බලමු ප්‍රබල භෂ්මත්‍රාවන සහ. එම ප්‍රබල භෂ්මිත්‍රාවනොල පිHෙච්චගේ ඔොයන්න කොහොම කිය උදාහරණයක් විදිහට ප්‍රබල බශ්ම ප්‍රබල බශ්ම කියන්න මොනවාද. ජලිය ත්‍රාවනේදී සම්පූර්ණයෙන්ම අන කරන ම මුදාහරන භෂ්මෝල්ටිෙන ප්‍රබල බෂ්ම කියලා උදාහරයක් විදිට සෝඩියම් හයිරොක් යි පලවිනි කාණ්ඩේ සෝඩියම්ගේෙන් පටන්ගෙන පල් හට තියෙන සියලමු ල් ට්‍රෝග සාධන හයිටොක්සයිට ගත්තහම ප්‍රබල බශ්ම දෙවිනි කා්ඩය ගත්තාහම කැල්සිම් රක්යි solvedට बेरियम ाइ्रॉक्ाइ ඒ ප්‍රබල බමල්ට उදාහරණ වෙනවා මේකද - එක මුහරෙන මේකද - දෙක් මුදාහරෙන එක කैල්සිීමම් हााइट्रक्साइट මउ ले ඉතිං प्र්‍රබල බෂමයක් आන करने ජලිය ්‍රාවනයක් තුළදී පටලියන්න පුළ මේ විදියට දාන්න ීන वाेන සම්पूර්ණ ඉතාලයක් තමයි දාලාතියන්න කියලා ඉති सो ाइट्रक्साइ ාව ने තිබොත් එහම යාගේ සාණද්‍රනය දීලතිබොත් එහෙම ඒ සාන්්‍රනයම තමයි ඒ ද්‍රවනය තිය ඔය න සාදනත්වෙන්න මොකද එක සම්පූර්ණය මයිනි කරනය වෙලා O ප මුදාහරන ස්තොයිකියෝමි තිරනුවත් එකටකනු පාතයට. තොවට උදාහරණයකද රපෙන් අහනව ද බිඳුවයි බිදුුවයි එකයි කියලගන්නක එකයි මවුල ගන ඩෙස්සිමටරේට වන ෝියම් යි ටරක් යිට ්‍රවණය එක පHචගේ හනො කියලා. උෂ්ණත්වය සෙල්සිිය සංසක විසි පහේදී කියලා අපිට දීල තියනවා. එදවට මේකෙදදි Oරි සාද්‍රනය ඉස්සල්ලාම හොයන්න ඕනේ O සා්‍රන කියද. සෝඩියම් යිටරොක්යිට් අයි කරණය වෙන්නේ සම්පූර්ණයෙන්ම දකට සෝඩියම් මයිටරොක්සයි් සාන්ද්‍රනයට සමාන යගෙන් හෙදෙන O සාද්‍රනය O සා දහරිරන තුනයි මව්ල ගණ ඩෙසිමිට්‍රේට කියලම තමයි එන්න. තොට ප එකෙන් හොයනවා පH කියද ප්‍රින ලගු දහයිපාදයට දාහරන්න තුනයි එකයන්නේ තුනයි එහම් පH්චගේ කියද දාහතරින් තුනක් අඩු කරපුවාම එකොල් හයි පHච්චගේ කො හයි කිය බෙනවා හොඳයි පැදිින්නේ ද ලේසිීමම පුළුවන් අපට ප්‍රබල භෂ්මත්‍රාවයක පHච්චගේ හොයා ගන්න බේරම් මයිටොක්යි ්‍රාවණයක් අප දීල තිබොත් එහම එයාගේ සාන්ද්‍රය දෙනවා බිින්දර්ශ බිඳුවවා බිඳවා එකයි එම් කියලා අපෙන් හන පHචචගේ කියද කියලා කොහොඳ මෙයෝගිකක් හදන්නේ බේරම් මයිට අයිනී කරනය වෙනවා ඒත් සම්පූර්ණයෙන්ම සම්පූර්ණය මයිනී කරණය වෙලා එක බේරියම් හියිොක්සයි් අනුවකින් එමනත් මවුලේින් OHන අයන මවුල දෙයකීමත්ත අනු දෙකක් හදනො අයන දෙකක් හදනු. බේරium ටක්යි බින්දශ බිඳදුවයි බිඳදුව එකයි හනම් රීන අයන සාන්ධනය ඒ වගේ දෙගුණයක් එකන්නේ බිඳදශු බින්ඳයි බිඳුවයි දෙකයි කියැන එකක වැඩි කිරීම දහරිීන තුනයි මවුල ගන්න ෙසිමීටර එක අපි පීෝHගේ රිීනා ලගු දහයි පාදයට දෙක වැඩි කිරීම දහ රින තුනයි කියල් ලගු දහයපාදයට දහ රින්න තුනයි කියන්නේ රින තුනයි රිනතුන රිනෙන් ිවුනාම දන තුනයි තු රින ලගු දහයි පාදෙර දෙකයි කියන්නේ විස්ස බිින්දුු බලන්න ඕනේ අපිට උත්තරේ තිහායි දහයි කියලා වට රින බිින්දුව දශම තුනයි බිඳුවයි එකයි බින්ඳුව 飼 රුල් කර පම ෝ දහැෙන් එකක්ග පොම් නවයයි දන ව නවය තුනක්ගේ පොම හයයි දන දෙකයි දශම හැයි නවයයි නවයි කියනවා POHගේ ඉම් PHගේ කොමදහයන්නේ PHගේ හයනේ දාහතරෙන් අඩු කරන්න නේ දහතර කියන්නේ PKW වගේ දෙයි දර්ශම হাයයි නවයි නවයක් අඩු කරන්න ඕන. ොර යයි නවයක්ගේ පොම එකයි නවෙන් නවයි බිඳුවයි නවෙන් හයක්්‍ය පොම තුනයි දක් කියම එක. එ ො දශම යි බ එකයි කියවා. H අගය. හරි. මේ උදාහරන් තවදයක් ට කිය න. ැ මෙත ද O රන තුයි මෙ ද දෙක වැඩි කිරීම රින්න යි. තක వර H අගය වැඩිවෙනවා කියලා ඉතින් විාග ස ලබ ගනව ග අ තමයි පHගේ ඩිවන පිළවල්ට ී තින දාාවන ෙළ ගසන්න කියලා. අපි ඒ වගේ උදාාරණයකොත් දැම් බලමු හොඳයි මං ABC කියල ද්‍රාවනහතරක්වල දිල තියෙන පළවෙනයක දශ එකයියම් එත්ල් ්‍රාවණය දශම එකයම් සල්ෆිය ික්්‍රාවනය අපේ හනවා පHචගේ වැඩිවන පිළිවල මොකදද කියලා වැඩිවන පිළව එහ මැහොත් ේ අපි දැනගන්නවල දෙයක් තමයි එච් දනයින සාන්ද්‍රනය වැඩිවන තරමට පHච්චගේ අඩු වෙනවා ඒගේ මෝ සාන්්‍රය වැඩි වන තරමට පියHච්චගේ ඩි වෙනවා ඉතින් පHච්චගේ අඩුවන්න හෙන මෙතනින් තියෙන අම්න ද්‍රාවණ දෙකේ එත් සල්සා සල්ෆියරක් වල එක දත් එච යින සාන්ත්‍රනි වැඩි ල්ෆියූලික් ්‍රාාවණ ය එච දායින සන්්‍රය දර්ශම එක වැඩිකිරීම එකයි සල් ියරරික්ලින් එ දන. දෙකක් එන හින්දා ප්‍රතික්‍රයා සමීකරණයට අනුව තර යාගේෙච් සාන් දශම දෙකයි එසාන් දශමය එකයි. එහනම් අඩුම එම් වැඩිම සාන්දරයක් තියෙන්නේ සල්ෆියරිික් දශම එකයි එම් ද්‍රාවනයට එහම් PHච්චගේ අඩුම තියෙන්නේ දශමය එකයිම් සල් ෆියරරික් ද්‍රාවණය ැනෙ බී ද්‍රාවනය ඊළඟට වැඩි ඊළඟ අම්ලය ඒ දශම එක එල් ද්‍රාවන. ඉතින් භශ්මගත්තහම් පHච්චගේ වැඩ ෙත් සානයේ වැඩි වෙනකොට පචගේ තවත් වැඩි වෙනවා එදකොට ඒල්ට වඩා වැඩි සී ද්‍රාවනේ සීවල්ට වැඩා වැඩි දීත්‍රාවනේ මොකද බේරම් හිටරොක් සයිට් මව්ලේකින් ෝ එකක් නිදහස්සයනවා ඉතින් දීත්‍රාවන හනක් සාද්‍රයේ දශන දෙකයි තකට ඕ සායේ වැඩිවෙනකොට පH චකෙත් වැඩි වෙලා තියෙනවා පැදිල්නේද හරි. හොඳ පිලකට බලමු ශ්ම ද්‍රාවණ මිශ්‍රණයක පHච්චගේ අපි අපෙන් ඇහවුවත්ෙම කොහොමද එක හදන්න කියලා. උදහරණයක් විදිහට මං ගන්නවා සෝඩියම් හොක්යිට් එන්නේH දශම ද්‍රාවනිකින් ගනසටිමිට දෙසය පණහක් සහ බේියම් හොක්සයිට් යාගේ දශම එක ඒෙන් ගනසන්ටිමිට දෙසය පණහක් එකතු කරපුවාම. ලැබෙන ද්‍රාවනේ පHච්චගේ හනවා අපෙන් කීයද කියලා. ඉස්සල්ල අර අම්ල ද්‍රාවණ මිශ්‍රණයකද පHචචගේ හොප විදිහටම මේක දිත් කරන්නේ බස්ම ද්‍රාවන ිශ්‍රවේ බෙරි මයිටරොක්යිඩර කුත්තේදනට වයිස් කලෙන ඉතින් අනිකම ේදැන එකතුරා කියලා කිසිම ප්‍රතික්‍රියාව ක්ෂසි දෙවෙන්න. එඉතින් ඒහෙද න නිදහස ාවන ගතෙන ක් ව ේ ක් ලින් ග තු ග න ඉට සේ සාන්ද්‍රන ලන්න එක ප හො ඉට ස එකෙන් ප ච ගේ හ න හොම පොඩ ලාවත් දෙන්න ලට ප හො ල ාවන හරනේද මං හොයන මේක ගානක දෙහොත් එහෙම. ලේසිම ක්‍රමේයට අපි බලමු සාමන්ි දන්නවා සී සමානයි එන් බෙදීම වී සමීරය එක මව් ගාන සමාන සාන්ද්‍රය වැඩිකිරීමම් පරිමවාාව. එදවට ෝඩියම් හයිටොක්සයිට් සාන්තනය බින්ෝය දර්ශම එකයි ඇගේ පරිමාව ගන සන්ටිමිට දෙසය පණහයි. ඇදවටන සෝියම් හයිටොක්යිට් මවුල ගාන ඒකටම සමානයි ඒගල්ලබෙන ඕරි මවුල ගාන එකට එකතු කරනවා බේරiumම් හිටරොක් යි ොලිින් මවල ගාන ේරම් හයිටක් මවුලගාන යාගේ සාන්ද්‍රනය වැඩිකිරීම පරිමාව එකෙනවා බේරියම් හයිට රොක් සයිට මවුල ාන ම එක ඒක හෙම භාවිත කරන වට මතක ඇති මෙ මේවාගේ සමීකරණය අපි භාවිතාකර ස එක වී එක දන සී දෙක වී දෙක බෙදීම වීක දන වීදකවගේ සමීකරන ඉතින් ඒකර තමයි මංමතෙන්දී ආදශ කරන එකදී පරිමාවේ ඒකකය සුල්වෙලා යනවා ඉති මුළු පරිමාව දෙසිය පනහයි දෙසය පණහයි පන්සිීයයි ප අපිරිම ද මම ම කියලා ොර මෙත ග ම ග ග ස කියලා වල්ට පැහැදිලි වෙනවා තා පොඩි දයක් තිේෙනම මෙතෙන්න්ට බේරියම් හයි ෝක් ाइට් වුල ාන වගේ දෙගුණයක් එනවා යයාගගේ එෙන ඔය ශ්‍රීන මවල ගාන මම් මේ එකක දෙකෙෙන් වැඩි කරනවා හොේ ඉතින් මේක සුළි කරපුවාම මෙතරින් එනවා විසි පහක් කියලා දර්ශමැකෙන් වැඩිකරපුවාම මෙතනනිින් එනවා දර්ශම දෙකයි දශම දෙකෙන් වැඩි කරපුවා මෙවා පණහායි කියලා මේක බෙදීම ඒක ගන ඩෙසිමිට්‍රයට මවුල කියන එකගේ තම ඉතුර වෙන්න සාන්ද්‍රනය ඒක තර අපිට මෙැතන එන හැත්ත පහබැදීම පන්සීයි මවුල ගණ ඩෙසිමිටරයට කියලාව. අි සුළු කරම විසි පසරත්තු වනායි විසි පසරක් ගත්ත හම විස්සයි තුනට විස්සේවනය බිඳුවයි තිහට විස්සේවා එකයි ඉතුරු දහයයි සීයට විස්සේවා බිින්දුවය දර්ශම එකයි පහයි මවල ගණ දෙෙසිමීට්‍රරට කියල්ලා අපිටේ නවා. මේකින් හොය ඕනේ POHගේ මුද සාර යක්ක්තම අපට වෙල තිෙන රීන ලගු දහයි පාදයට එකයි දශම් පහවැඩිකිරීම දහැරිනේ එකයි ලගු දහයි පාදර දහර එකකයි කියන්නෙ රිනක රිනේක රිණනෙන් ඩ ම එකයි ලගු දහයි පාදයට එකයි දශම් පහක කියන්න පහල බිින්ද බල න්නන රන ලක්ුණින් වැඩි වෙනවා රින ිින්දුව දශනම හලවේ බිඳදුව දාහතයි හැටේක කියලා. නොපිට පහල් දාහතේ හැට එක කියලා වලත් බලන්න මේ සුල් කිරී හරිද කියලා සමහහිට සුලර දර දැ තින්න තුළ නවතවතාවක් කාල චෙකල්ල බලන්න දහහි එකක් ගෙපවා නවයයි විිදර්ශම අටයි දෙකයි තුනයි නවය කරනවා PHගේ. පHචගේ කොහොමද හොයන්නේ. දාහතරින් මේ ගාන අඩු කරන්න නේ දාාහතර රීන බින්දෝය දර්ශම අටයි දෙකයි තුනයි නවයක් අඩු කරනවා එතොරෙන PH PH අගේ කියද කියලා. මතන දහ තුනයිදර්ශම එකයි හතයි හය එ කියලා උත්තරේවා PH PH අගය. හොඳයි තරුණනාාතිකට බශ්ම මිෂනයක ප Hච හොය පුළුව විදේ හමනැත් වෙනවෙන ෝදියම් යිඩරොක් යිට මවල ග හොයා යාගේ චි වලග හොයන්න පස් ේදියම් යි ටොක්යිට මල්ලග හොන්න ගේග යච ි ම ග හොයන්න ඔස දෙකෙමෙන ච්චර මල් ගන් හොන්න ඇද එකතු කරන්න ඊට පස්සේ මුළු පරිමමායෙන් ෙදලා ඕයචරි නයන සාදනය හොයන්න ඊට පස P OH හොයන්න ඊට පසHය හැදිරිද හරි. හොඳ එක්මකට තවත් ගනංවර්ගයක්ෙන යාලට අම්ලෙකුයි භෂ්මයක එකතු කරලා ඊට පස්සේ අවසාන්්‍රාවේ PHච්චගේ කියද කියලා අහනෝගේ ගනගෙනවා ඉතින් ඒකද අපි කොහමද කරන දාරයකදර මිමිතන්නක උදාහර ගානක්වි දිහට අම්ල බශෂ මිශ්‍රනය පHච්චගේ. අහනෝ මේ දිත දශම එකයි M ්‍රාවනය कोුයි දශම දෙකයිෝම් ाइටක් ්‍රවණය कोයි එකතු කරනවා මෙයාගෙන් ගන सेටිමීටර් සයක්ක් එකතු කරනවා මේයාගේ මුත් ගන सेන්ටිමීට යක් එකතු කරනවා. කෙ හිතන්නක ලැබෙන අවසන් ද්‍රාවණේ PHගේ අපෙන් හනෝ කහොද මේෝගේ ගණන හදන්න. අප දන එල ලබෙන. H දන ෝම් ටක් ाइට ලබෙන ඉතින් මේච දන Hචන ප්‍රතික්‍රියා කරනවා ප්‍රතික්‍රියා කර ත්‍රවජල්ලය හදනවා ඉතින් සීමාකාරි සාධක ඉවරවෙයි එකන්නේ අඩුවෙන්න් තියනක ඉවරවේ ඉතිරිවෙන කෞද කියලා බලන්න. ඉතිරිවෙනේ ඕෝ ්‍රනක් ඒකෙන්ිෝHගේ හයලා පH ග හන ඉතිරුවේ ච් ද නන් එක පHග කෙලි හාගන්න ොලො තමන් අප ප්ලන්් එක හෙතව මේ මේ වර්ග ගන හදන් හොඳයි එCL වලින් එ එල් විකටනය වෙනවා H දන සහCL - බවට මවු්ල ගානම සමානයි යාගෙන ලැබෙන H දන මවු්ල ගන මවුල ගාන කියක් එෙනවද කියලා සාන්ද්‍රණය දර්ශම එකයි මව්ල ගන දෙෙසිමීටරයට පරිමාව ගණ සටිමට CIයි එ සය වැඩිකිරීම රි තුනයි ගන ඩෙසිමීර් තර මේක සුළු කරපුම එනවා දහය වැඩි කිරීම දහරින තුනයි මවුල කියලා හරි දැන් අප ඊළඟට බලමු සෝියම් හයිඩරොක්යි් එන්නේ ඕ වලින් සෝම් ොක්යි් වලින් යාගින් කවදන්න ඕම බලමු කියීයක් හෙනවාද කියලා යාගේ සාද්‍රයේ දර්ශම දෙකයි මවුල ගනඩෙසිමීටරයට යාගේ පරිමාවත් C තොර C වැඩිකිරීම දහරන තුනයි ඩෙසිමීර් ර මේක සුළු කරපුවාමේනවාද විස්ස වැඩිකිරීම දහරින තුනයි මවුල කියලා. එ දන සහ ඕරින ප්‍රතික්‍රියා කරලා ද්‍රව ජලය හදනෝ H2ෝL මෙක න මවුල ගාන දහයි වැඩිකිරීම දහහිරින තුනක් ඇරන්තියෙනවා න මවුල ගාන විස්ස වැඩිකිරීම දහැරෙන තුනයි මවුල කිය අරන්තියෙනවා. එදකොට කිර ්‍රති න්න ാണ කි ു. ද ද සම් ూ ්‍රතිక్ . කි න ්‍රති ති ්‍රති . යාගේ දහයි ිීම දහර තු දර ජලය අතයේ මවුල ගණන දරන අපට ඒක වැදගත් එන්න මෙතින්දි පHගේ හොයා ගැනීම සඳහ. එතකොට අවසාන මවල ගාන ගත්තවොත්හ එක්දාන අම්ලල් ලැබෙනක් දැන සියල්ලම උදාසීන වෙනවා එතුරු වෙන්න OHන දහයි වැඩිකිරීම දහැරෙන තුනක් කිතුරු වෙනවාම්. ඉතිං අවසානයේදී අපට ඉතිරි OH මවුල ගානක් තමයි ලබන ඉතින් පHචගේ හොයන්න ඉතිරි OH්‍රීන සාන්්‍රනය අපි හොලා PෝH හොලා එකගෙන් ප PHචගේ හො ගන්න පුල. ඉතින් ෝචින සාන්තරය සමානය දහයි වැඩිකිරීම දහැරන තුනයි මවුල එක තියෙන පරිමාව එ එ Oච එක කරන්න එහම් මුළු පරිමාව දෙසීයි දෙස වැඩි කිරීම දහැරන තුනයි ගන දෙෙසිමේටර්. දහැරෙන තුන ඉරඟුට ගපම දාහයි දෙසය දහ දෙසයෙන් බෙදපුවාම පහයි. පරදහ පනහයි කියර ේසියම අපිට සුළු කරන් ලම් පහ ඩි රීම දහයරන්න තුනයි මවුල ගන ඩෙසිමිටරට කියලා හොඳයි එක අපට ෆ්ලම් පෝHගේ හොයා ගන්න පෝH සමානයි රින්න ලක්ගු දහය පාදට පහ වැඩිකිරීම දහයරින්න දෙක්කයි එතකට ග යි පදර දහැරන දෙකයි කියැන රින දෙක රින දෙක නිනෙන් ලිුුණනම දෙකයි දෙක රින ගු දහයිපාදෙර පහ ලගුපතැෙන් බලන්න ඕනේ පනහැ බිඳුවට පැහැ බිඳදු ලපුවාම ප්‍රනවා හයයි නවේ නවයි බිඳුව කියලා බිදුවයි දශම හයයි නවයයි නවයයි බිඳුව මෙතන එකෙන් බිඳුවක් එකයි එකයි දශම තුනයි බිඳුව එකයි බිඳුවයි කියරෙනවා POHගේ න් පචගේ හොයන්න කොමද දාහතරෙන් අඩු කරනවා අප දදිල තිී ෂ්නාත්වය සේල්සිය සංක විසිපහ කියලා දාහතරෙෙන් අඩු කරනවා එකයි දශම තුනයි බිින්දුවයි එකයි බිින්දුව. දොල්හ දර්ශම හයයි නවයි නවයි බිඳදුව කරෙනවා පච්චාගේ පැහැදිලද ඔන්න ඔය විදිහයට ද්‍රාවණ දෙයක්ක් මිෂ් කරපුවාම අවසසාන්ද්‍රාවනය පිච්චගේ හොයන්න පුළුව ඉතින් හොඳර බලන්න කෞුද එකතු කරන්න කියලා ඉතින් අම්ලෙකුයි භශ්මක එකතු කරොත්හෙම එදෙරනග අම් තුරුනොත්හෙම සාද්‍රය හොල්ල එකින් පිච්ක් හයනවා.ද මේ එකකදති බස්්මේ තුරුුණේ එකද ඔයරිණ සාදරනය හොයලා පෝ හොයලා පෝවලින් පHච්චගේ හයනවා. තින් දෙන්නම එකට ගනුපාතයෙන් තිබිලා උදාසීන වනොත්ත යෙන. එච දන ඔයචරිනට සමානයි ජලියද්‍රාාවණය තුළ එදකට සෙල්සි සංසක විිප පහේදී W වගේ දහහිරන දාහතරයි ොරච යින සාන්රයේ සහ ෝච්‍ර න සාන්ත්‍රය දහරන හත ැගින් වෙනවා තොට පිච්චගේ හතක්කවා කඩ වගේ දහහිරන දාහතරයි නම්. цо අදබි කතා කර ජලයේ අයිනී කරණය සඳහා සම්බන්ධාව Kඩ ස හ ප්‍රකාශන අප ලබා ගත්ත ට පස W ෂ්නත්යත් සමග නස්ස නාකාරි පිව ගෙනගත්තත් ඉලකට එන සාන්රනයේ දීරතිබහම කොහොම පචගේ හොයන්න ඉටල ප පරිමණය පිබ ග ගත් ේ න සාර තිබ හොද පියචගේ ොයන්න කට ච සාර තිබම කොහොම පියච්චගේ හොයන්න්නේ ්‍රබල අන ්‍රාාවක පියච්චගේ කොම ොයන්න. ල අම ද්‍රාවන නිිශ්ණ කොද පියච්චගේ හොයන්නේ ්‍රබල ශ්ම ද්‍රාවනක කොහමද පියච්චක් හොයන්නේ ප්‍රබල බෂ මද්‍රාවන ිශ්ණනය කොද ප ච්ක් හොන්නේ ඒම අම්ල බස්ම දෙකක් එකට එකක කරොත්තහෙම ැබෙන අවසන්ද්‍රාවණය කොහොමද පියච්චගේ හොයන්න කියලා තමයි අද අපීගන ගත්තේ හොඳ එහෙනම් ඉගෙන ගත්ත දේවල් ඕගොල්ලොන්ට මතගේ හිස්ථාවරවීම සඳහා සහ ඉගන ගත්ත දේවල් හොඳට අවධාරණය මිම සඳහා මංවාලට හෝම් පර්ක් ටිකක් දෙෙන්න්න ඒ හෝම් ර්ක් ටික අනිවාරම ඊලං කොට සක්තතික එකක තුවෙනෙකොට රගනම එන්න ඕනේ හද. ෝම්බක් තිහෙනක් කරගනෙන්න්න අපිහිෙනම් ළන් කොට්සෙන් කතාගරන්න් බලාාපුරත්දෙමු දුබල අම්ල දුබල බශ්ම සහ ලබන පිළිබඳව හනම් සියලුදනාටම සුභ දහසක් අයිපුුවන්.